චතුෂ්ක වශයෙන් දැක්වෙන කෙලෙස් සපනස චත්ාර ආසවා චතාාර ග්‍රන්තා චාර ඕග චර යෝග චාර උපාදානානි චාර තන්හුපපාදා චතාාරි අගති ගමනානි චත්තාාර විපරයේසා නර වෝහාරා අපරේපි චත්තාාරෝ අනරිය වෝහාරා චත්තාාරි දුච්චරිතානි අපරාණීපි චත්තාාරි දුච්චරිතානි චත්තාාරි බයානි අපරානීපි චත්තාාරි බයානි චතසෝ දිට්ටියෝ කුද්ධක වත්තු විභගයන සත්තාාර ආසවා එක කාමආස වෝ දෙක බව ආස වෝ තුන දිිට්ඨආස වෝ හතර අවෙජාස වෝ භාජනවල බා කලක් පල්කරනලද මත්කරවන ස්වභාවය ඇති මල් රස ආදිය ආසව නම්වෙයි ඒවා පල්කරන කල්හි ඒවා අනුව භාජනද පල්වෙයි. කාමාසව, බවාසව, දිට්ඨාසව, අවිච්චාසව යන ධර්ම හතරද සපවයාගේ කොනක් දැකිය නොහෙන අතීත බව පරම්පරාවහි පරිුට්ටාන වශයෙන් හා අනුෂ්‍ය වශයෙන්ந்த පැවතියේය අති දීර්ග කාලයක් එසේ සත්ව සන්තානයහි පැවතීමෙන් ඒවා පල්වුවෝය. සත්ව සන්තානයද ඒවා නිසා පල්ව ඇත්තේය. අතිදීර්ග කාලයක් පල්වී ඇති සත්ව සන්තානය, අරහත් මාර්ගඥානු නැමැති ජලයෙන් මිස අංක්‍රමයකින් පිරිසුදු නොකළ හැකිය. අරහත්වයට පැමිණ පිරිස්සවීම දක්වා, සත්ව සන්තානයහි ආශ්‍රවධර්ම හතර අනාගතෙහිත් පවතින්නේය. කාම බව දිට්ටි අවි්ජා. යන මේ ධර්ම හතර දෙන ඉහතක ආශ්්‍රවයන්ට පල්වීම් වශයෙන් සමාන බැවින් ආසව නම්වෙති. පුප්පාසව ආදී ආසව වලින් මත්කරවන්නේ මද කලකටය. ඒවායින් වන මත පෑගණණකින් සංසි දෙන්නේය. කාමාසවාදීන්ගෙන් වන මත අතිදීර්ඝ කාලයක් පවදී. අරහත් මාර්ගයෙන් ඒ කෙලෙස් ප්‍රහාණය කරන තුරුම ඒ මත පවතිී. එබැවින් කාමාසව ආදිය පල්කල මල්රස ආදී. ආසවයන්ට වඩා මත්කරවන දෙයක් බව කියයුතුය. මත්කිරීම් වශයந்த ආසවයන්ට සமான බැවි, කාම, බව தி්ட்டிි අවිච්ச்சායන ධර්මයෝ. ආසවනම්වෙති. පැසවූ කුෂ්ට වන ගෙடிவලින් ගලන ஓජසද ආසවනම්වෙයි. පැසවූ කුෂ්ටය ඇතියහුගේ, තුවාලවලින් ඕජාව ගලා හැඳවත් හා වාසස්ථාන දූෂණය කරන්නාක්මෙන් කාමසවාදීහු චක්කු සෝත ගාන ජිවහා කාය මන යන දවාරහයෙන් ගලා රූප ශබ්ද ගන්ද රස ස්පර්ෂ ධර්ම යන අර්මුණු හය දූෂණය කරති. එබැවින් ශට් ද්වාරයෙන් ගලන්න ෝය යන අර්ථේෙන්ද කාම බව ආදීහු ආසව නම් වෙති. ස්කන්ධ පරාම්පරාව නොසිදී දිගින් දෙගටම පවත්වන්නේ මේ ධර්ම හතර නිසාය. සංස්කාර දුක්කය ඉදිරියට දිගට පවත්ව න්නෝය යන අර්ථේද කාමාදීහු ආසව නම්වෙති මේ ධර්මයෝ හත්‍ර දෙන භවාග්‍රයේ දක්වා ලෝකයත් මාර්ගචිත්තයට පූරුවබාගේ ඇතිවන ගෝත්‍රභූ චිත්තය දක්වා ඇති ධර්ම සියල්ලත් අරමුණුකිරීම් වශයෙන් ගලා යටකරගෙන සිටින බැවින්ද ආසව නම්වෙයි කාම වස්තූහුය ඒවායේ ඇලෙන තන්හාවේ යන දෙකටම කාමයයෙ කියනු ලැබේ කාමාසව යන මෙහි කාම යනුවෙන් අදහස් කරන්නේ කාමවස්තුූන් කෙරෙහි පවත්නා තන්හාවය. රාගය කාමවස්තුූන් සම්බන්ධය නැතිවන තන්හාව, රාග කාමාසවයයි. එය ලෝභයමය. භවාසව යන මෙහි බව යැනුවෙන් කියවෙන්නේ, රූපරූප භවයන්හි උපත්්‍යය සිදු කරන ුසල කර්මයන් හා ඒ කුසල්වලින් උපදවන රූපාරූප භවයන්හි ස්කන්ධයන් පිළිබඳ වූද තන්හාවය ඒ තන්හාාව බවාසවයය දිට්ඨාසව යනු මිත්‍යාදිට්ටිහුය අවි්‍යාසව යනු අවිද්‍යාවමය ධර්ම වශයෙන් බරණකල්හි කාමාසව බවාසව යන දෙකින්ම කියවෙන්නේ එකම ලෝබයයි එැවින් ලෝබය දිට්ටිය මෝහය කියා ධර්ම වශයෙන් ආශ්‍රවයෝ තිදනෙක්ම වෙති චර්තාාරෝ ගන්තා ප අභද්්‍යා කායගන්තෝ හය ව්‍යාපාදෝ කායගන්තෝ හත සීලබ්බද පරාමාසෝ කායගන්තෝ අට දං සච්ඡාබි නිවේසෝ කායගන්තෝ. වර්තමාන භවේ චුතිචිත්තයට අනතුරුවම අනාගත භවයක ප්‍රතිසන්දිිචිත්තය ඇතිකිරීමෙන් බව පරම්පරාව සිදෙන්න්නට නොදී සංසාරය දිගට පවත්වන ධර්මයෝ ග්‍රන්ථ නම් වෙති. ක්‍රන්ථයන්නෙහි දහස එක් බවයක් හා අන්භවයක් එක්කොට බදින සම්බන්ධ කරන ධර්මය ය. එක් භවයකට අයත් කය හා අන්භවයකය සම්බන්ධ කරන්නෝ යන අර්තෙන් කාය ග්‍රන්ථ නම් වෙති. දස කුසල කර්මපතය දක්වන තැන්වල අභිච්චා යන වචනයෙන් කියවන්නේ හොඳය කියා ඇලුම්කිරී මාත්‍රයෙන් නොනැවති අන් සතු වස්තුූන් තමා කෙරෙහි ආරෝපණයකිරී වශය නැතිවන අධික ලෝභයයි. අභජ්ජා කායග්‍රන්ත යනමේ අභිච්ජා යනුවෙන් කියවෙන්නේ සෑආකාරයකින් මැතිවන ලෝබයයි. ආශාව, තන්හාව, ආදරය, ආලය, රාගේ, ප්‍රේමය ස්නේහය, කාමතන්හාව, භවතන්හාව, විභවතන්හාව, රූපාසාාව, සබ්දාසාාව, ගන්ධාසාාව, රස ආසාාව, පොට්ටබ්බ ආසාාව, ජීවිත ආසාාව ධන ආසාාව, පුත්‍ර ආසාාව, ජනාදී නොයෙක් නම්වලින් කියවෙන්නේ සර්වාකාර ලෝභය, අභ්්‍යාකාය ග්‍රන්තියයි. දස්සකුසල කර්ම පතයෙන් දක්වන තන්හි ව්‍යාපාද යනුවෙන් කියවෙන්නේ සාමාන්‍ය නොසතුට විරුද්ධත්වය, ඉක්මවාගිය අන්හු නැසත්වායයි සිතීම වශයෙන් පවත්නා නපුරු දවේශයයි. මෙහි ව්‍යාපාද යනුවෙන් අදහස් කරනුයේ සර්වාකාර වූම දවේශයය. කෝපය, ගැටුම නොසතුට තරහව, වෛරය, අමනාපය, පිළිකුල යනාදී නොයෙක් නමින් කියවෙන දවේශය ව්‍යාපාද කාය ග්‍රන්තයයි. ගෝසීල ගෝවෘතාදී මිත්‍ය සීල මිත්‍යාෘතයන් පිරිස්දවීමේ මාර්ගය වශයෙන් වරදවා ගැනීම වූ මිත්‍යදිට්ටිය සීලබ්බත පරාමාස කායග්‍රන්ථ නම්වෙයි. ලෝකයේ ශාස්වතය සත්‍යය මෙමය අන්‍යවාද හිස්ය කියා හෝ ලෝකයේ අසාස්ය සත්‍යය මෙයමය අ්‍යවාද හිය කියා හෝ ලෝකය අන්තවත්්‍යය ස්‍යය මෙයය අන්‍යවාද හිසිය කියා හෝ ලෝක අනන්තවත්්‍යය සත්‍යයමය අන්‍යවාදය හිසිය කියා හෝ ජීවත් ඒය සරීරයත් ඒය සත්‍යය අන්‍යවාද හිස්ය किා හෝ ජීවය අනිකකි ශරීරය අනිකකි සත්‍ය මෙයයි අන්‍යවාද හිස් කියාමහෝ සත්වයා මරණෙන් පසුද ඇත සත්‍යමයි අන්‍යවාද හිස් කියා හෝ මරණින් මතු සත්වයා නැත සත්‍ය මේමයි අන්‍යවාද හිස් කියා හෝ සත්වයා මරණින් පසු ඇත්තේද නැත්තේදවේ සත්‍ය මේමයි අන්‍යවාද හිස් කියා හෝ. යම් කිසිවාදයක පිහිටා ඒම සත්‍යයි තදින් ගන්නා ස්වභාවය වූ මිත්‍යයා දිට්ටිය හිදං සච්ඡාබි නිවේශ කාය ග්‍රන්තයයි. ධර්ම වශයෙන් ගන්නා කල්හි සීලබ්බද පරාමාස කාය ග්‍රන්ථ හිදන් සච්ඡාබිණිවේශ කාය ග්‍රන්ථයන දෙක එකම දිට්ටි චයිද සිකයයි. එබැවින් ලෝභ දවේශ දිිට්ටියයයි ධර්ම වශයෙන් ග්‍රන්ථ තුනක්ම වෙයි. චත්තාාරෝ ඕගා නමය කාම ඕගෝ දහය බව ඕගෝ එකළ දිිට්ෝගෝ දොහා පවිච්චෝගෝ වැටුණු සත්වයන් හට ගොඩවිය නොහෙන පරිදි ගිලගන්නා වූ මහා ජලස්කන්දය ඕග නම්වෙයි. ඕග නම්වූ මේ ධර්මයෝ හතර දෙනද ඒ ධර්මය නැත්තා වූ පුද්ගල ය සංසාරණවති මහා ඕගේෙහි ගිල්වති ගොඩන්නට නොදෙති එබැවි නේ ධර්මයෝ ඕග නම්වෙති. කාම ඕෝග අදීහු ධර්ම වශයෙන් කාම ආසව ආදීහූමය කාමආසවයම කාම ඕෝගයදවෙයි. බව ආසව ආදීහු බව ඕග ආදීහු දවෙති. චත්තාාරෝ යෝග දහතුන කාමයෝගෝ දාහතර බවයෝගෝ පහළව දි්ටියෝගෝ දාසේ අවි්්‍යායෝගෝ. සත්වයා සංසාරෙහි නැවතනවත යොදවන සංසාරයෙන් විදන්නට නොදෙන ධර්මයෝ යෝග නම්වෙති. ආසවනාමයෙන් කියන්න ලද්දාා වූද ඕගනාමෙන් කියන ලද්දා වූද කාම, බව දි්ற்றි අවි්ச்சා, යන ධර්ම හතරටම සත්වයා සංසාරයෙහි යොද වන බැවින් යෝගෝයැයි කියනු ලැබේ චත්තාාරි උපාදානානි දහත කාමපාදාන දහට දිට්ටි උපාදාන දහනවය සී ලබ්බතු උපාදාන විස්ස අත්තවාද උපාදාන සර්පයගවිසි මැඩියග වල්වාගන්නාක්මෙන් ලෙහෙසියෙන් නො මුදන පරිදිී තදින් අල්වාගන්නා ධර්මයෝ උපාදානනම් වෙති. ලෙහෙසියෙන් නොමුදන පරිදිී රූපාදිය තදින් ගන්නාද දැඩි රාගය ඕනෑම කියා තදින් ගන්නා තන්හාාව කාම උපාදාන නම්වෙයි. කිසිවග්ගැන මුොලින් ලිහිල්ව ඇතිවී මෝරාගිය රාගය හා තන්හාවය රාගය හා තන්හාව මුලින් ලිහිල්ව ඇතිවී මෝරා උපාධාන භාවයට පැමිණේ. තන්හා පච්චයා උපාදානගේ වදාරා ඇත්තේ එබැවිනි. මිත්‍යයා කතා අසන්නවන්ට මිත්‍යපොත් කියවන්නන්ට මල සත්වයා නැවත උපදින්නේ නැත අපායක් නැත දෙවළවක් නැත පින් පව්වලින් ලබෙන විපාකයක් නැත යනාදියෙන් ලිහිල් ලෙස මිත්‍යාදිට්ටිය ඇතිවෙයි. කල්ගතවීමෙන් ඒ දිට්ටිය මෝරා කිසිවකුසින් බණකයා ඉවත්කරවිය නොහෙන තත්ත්වයට මෝරයි. ඒ මෝරා හැරවිය නොහෙන තත්ත්වයට බලවත්වූ දිට්ටිය දිිට්ටිය උපාදාන නම්වෙයි කලක් පැවැත්වීමෙන් මෝරාගිය ගෝ සීල ගෝවෘතාදී මිත්‍ය සීලවෘතවලින් සුද්්‍යිය ලැබිය හැකිය යන දිට්ටිය. සීලබ්බතු උපාදාන නම්වෙයි. පංචස්කන්දය ආත්ම වශයෙන් සත්ව පුද්ගල වශයෙන් ගන්නා දිට්ටිය අත්තවාද උපාදාන නම්වෙයි. දිිට්ියුපාදාන සීලබ්බතු උපාධන අත්තවාද උපාධානයන තුනම ඒ ඒ ආකාරවලින් පවත්තා දිට්ටියමය එබැවින් ධර්ම වශයෙන් තන්හාව දිට්ටියය කියා උපාධාන දෙකකි චත්තාරෝ තන්හු්පාද විසියක චීවරහේතුවා බික්ුණෝ තන්හා උපජ්්‍යමානා උපජ්ජති විසි දෙක පිණඩපාත හේතුවා බික්ුණෝ තන්හා උපජ්්‍යමානා උපද්ජති විසිතුන සේනාසන හේතුවා බික්ුණෝ තන්හා උපජ්ජමාන උපද්ජති විසිහතර ඉති භාවා බව හේතුවා බික්ුණෝ තන්හා උපජ්්‍යමාන උපද්ජති භික්‍ෂුවහට සිවුරු නිසා තන්හාව උපදී භික්‍ෂුවහට පින්ඩපාතය නිසා තන්හාාව උපදී භික්ෂුවට සෙනසුන නිසා තන්හාාව උපදී භික්ෂුවට තෙල් ගිතෙල්, මී පැණි, හකුරුවාදී ප්‍රණීත වස්තුන් නිසා තන්හාව උපදී. මේ තන්හුප්පාද හතරය. හතාගතයන් වහන්සේගේ දේශන පුද්ගල අධිෂ්ඨාන දේශනාවය. ධර්ම අධිෂ්ඨාන දේශනාවය යැයි දෙපරිදිවෙයි. පුද්ගලයා ප්‍රධානකොට පුද්ගලයාට ධර්මය දක්වන දේශනාව පුද්ගල අධිෂ්ටාන දේශනාවය පුද්ගලයා නොගෙන ධර්මය පමණගෙන කරන දේශනාව ධර්ම අධිෂ්ටාන දේශනාවය තන්හුප්පාද දේශනාව පුද්ගල අධිෂ්ටාන දේශනාවකි අභිධර්ම පිටකහි පුද්ගල අධිෂ්ාන දේශනා විරලය සූත්‍රපිටකෙහි පුද්ගල අධිෂ්ටාන දේශනා බහුලය උපාද හතර ධර්ම අධිෂ්ඨාන ක්‍රමයෙන් කියහොත් කියයුත්තේ මෙ සේය विිකුණෝ චීවර හේතු උපදජමානා තන්හා विකුණෝ පිණ්ඩපාතය හේතු උපජජමානා තන්හා विකුණෝ සේනාසන හේතු උපද්ජමානා තන්හා ඉති බාාව බව හේතුවා විකුණෝ උපන්නமான උපජ්්‍යමානා තන්හා මේ සිංහලෙන් කියයුත්තුත් මෙ සේය ික්ෂුවට වරු නිසා උපදිනාතන්හාාව එක්්‍රේෂයකි. භික්ෂුවට පිණ්ඩපාතය නිසා උපදවන තන්හා එක්ලේයකි. භික්‍ෂුවට සේනාසනය නිසා උපදිනාතන්හා එක්ලේෂයකි. ප්‍රණීත තෙල් ගිතෙල් මීපැණි සකුරු ආදිය නිසා උපදිනාතන්හාව එක්ලේයකි. භික්‍ෂුවට ධ්‍යාන මාර්ගඵල ධර්මයන් ලබා උසස්ථත්වයට පැමිණීමට ඇති මහත් බාධාව මේ තන්හා හතරය. බුදුන් වහන්සේ විසින් ආරයවංශ ධර්මහතර දේශනා කර ඇත්තේ මේ තන්හා හතර ප්‍රහණය කළ හැකිවීම පිණිසය. ආර්යවංශ ධර්මය බුදුසොසනය උසස්ධර්මයකි ආයවංශ ප්‍රතිපදාව උසස් ප්‍රතිපදාවකි ආර්වංශධර්මය ත්‍රිපිටකේට්ටම ඇතුළත්වන ධර්මයකි අතිතේ බොහෝ විහාරයන්හි වර්ෂයකට වර බැගින් ආර්යවංශධර්මය දේශනී කිරීමේ සිරිතත් පැවති බව. අටුවාවල එන කතාවලින් පෙනේ. ඒ ඇසුමටද බොහෝ ජනයා පැමිණිණ බවද කියා තිබෙයි. විස්තර වශයෙන් ආරයවංශධර්මය අංගුත්ත්‍ර නිකාය චතුෂක නිපාතයෙහි හා එහි ටුවාාවෙන් ද බලාගතයුතිය ඒ සැකවින් මෙසේය ගණ වූ හෝ සිවම්වූ හෝ, රලු වූ හෝ, බෘුදු වූ හෝ, අලුත්වූ හෝ පරණ වූ හෝ යම්කිසි ලද චීවරයකින් සතුටුුවීම තන්හාාවෙන් තොරව චීවරය පරිභෝග කිරීම නොමනා සිවුරු නිසා නොසතුටු නොවීම පළමූුණ ආරිවංශධර්මයයි. ප්‍රණීත වූ හෝ රูක්ෂ වූ හෝ බොහෝ වූ හෝ මද වූ හෝ ලද පිණ්ඩපාතියකින් සතුට වීම තන්හාාවෙන් තොරව පිණ්ඩපාතය පරිභෝග කිරීම පිණ්ඩපාතය නොලැබීම හෝ නොමනා පිණ්ඩපාතියක් ලැබීම ගැන හෝ නොසතුරට පත් නොවීම වන ආරය වංශධර්මයයි ලෑලිඇදක් හෝ වැල් ඇදක්හෝ වියන්දක්හෝ පැදුරක්හෝ මෙට්ටයක් හෝ අතුපැලක් හෝ ගුහාාවක්හෝ ප්‍රසා දෙයක් හෝ ලදනම් ලද සෙනසුනෙන් සතුට වීම සෙනසුන ගැන දොම්නසකට නොපැම්නීම තන්හාාවෙන් තොරව සෙනසුන පරිභෝග කිරීම වන ආයවංශ ධර්මයයි භාවනාවහි යෙදී විසීමේ සතුට කලේෂ ප්‍රහණයහි යෙදී විසීමේ සතුට ස්‍රවන ආය වංශධර්මයයි හතාගතයන් වහන්සේ දෙවරම් වෙහර වැඩවසමින් කළ මහා ආර්ීවංශ සූත්‍රදේශනය අසා හතල ස්ථහසක් භික්ෂූහු සියලු කෙලසුන් අසා අර්හත්වයට පත්වූ සේක චත්තාාරි අගති ගමනානි විසික චන්ධාගතින් ගච්චති විසි දෙක දෝසාගතින් ගච්චති විසිතුන මෝහාගතින් ගච්චති විසිහතර බයාගතින් ගච්චති අගති යනු නොකළ යුත්ත කිරීමය ආර්යන් නොකරන අනාරයන් කරන ලාමක වැඩ කිරීමය නෑකමක් හෝ මිතුරුකමක් හෝ හැදුරුම්කමක් හෝ අල්ලසක් හෝ නිසා මිනිෂ්්‍රිය කිරීමේදී වාසි කිරීම අහිමිදය හිමිකරදීම චන්ද අගති නම් ක්ලේෂයයි. එය ඒ ආකාරයෙන් පවත්නා තන්හාවය විිනිශ්්‍ර කිරීමේදී මොහු මාගේ සතුරෙක්්‍ය කියා කලක පටන් පවත්නා වරයක් හෝ නිසා හෝ එකනෙහි ඇති වූ කෝපය නිසා හෝ නිවරදිකරුවකුට වරධ ආරෝපනය කිරීම හිමි දෙයක් අහිමි කිරීම දෝස අගති නම් ක්ලේෂයයි. එය ධර්ම වශයෙන් ද්වේශයේය වරදර නිවරදිකරු තේරුම් ගැනීමට සමත් හිමිකම් අහිමිකම් තේරුම් ගැනීමට සමත් නුවන නැති බැවින් හෝ කාරණය නිසිලෙස නො විමසීමෙන් හෝ නිවලදිකරුවෙකු වර්ධකරුවයකු කිරීම, වර්ධකරුවෙකු නිදහස් කිරීම, යමක් අහිමියකුට හිමිකිරීම, හිමියෙකුට අහිමි කිරීම මෝහ අගතිනම් ක්ලේෂයයි. එය ධර්මවශයෙන් මෝහයය මොහු නපුරෙක් උසස් නෑමිතුරන් ඇතියෙක් මැති ඇමතිවරයෙකුගේ මිතුරෙක්. මොහොට අවාසි වුවොහොත් මොහුගෙන් විපත් පැමිණිය හැකියැයි බයෙන් වරදිින් නිදහස් කිරීම අහිමි දෙය හිමිකරදීම බයාගති නම් ලේෂයයි. ධර්මවශය වනාහි ඒ ආකාරයෙන් පවත්නා, දශය සංගලාබේ සැමටම සමස්සේ වෙෙදාාදිය යුතුය යමෙක් සංගලාභයක් බෙදාදීමේදී මොහුමාගේ මිතුරෙක් හිතවෙතෙක් නෑ එක් කියා යමකුට වැඩිකොටහෝ වටිනාදේහෝ තෝරාදීම චන්ධාගතියයි පවත්නා වෛරයක් නිසා හෝ එකනහි හටකත් දවේශය නිසා හෝ ඩු කොට දීම නොමනා බාණ්ඩතෝරාදීම දෝසාගතියයි බඩුුවල හොඳ නරක නොදනීම නිසාහෝ දුන් නොදුන් අය නොදනීම නිසාහෝ අසාධාරණ ලෙස බෙදාදීම මෝහාගතියයි මොහුට මදක් හෝ වැඩිකොට නොදු නොහොත් වටිනා දෙයක් නොදුනහොත් ිපත් ැමිනිියහැ කියැයි බියෙන් වැඩිකොටදීම වටිනාදේ තෝරාදීම බය අගතියයි. චන්දාා දෝසා බයාමෝහා යෝදම්මං අතිවත්තති නබීයති තස්සයසෝ කාලපක්खේව චන්දිිමා. චන්දා දෝසා බයාමෝහා යෝදම්මං නානිි වත්තති ආපුරති තස්ස යසෝ සුख පක්කේව චන්දිමා චන්දයෙන් දේශයෙන්, බයෙන් මෝහෙන් යමෙක් ධර්මයෙක්මවාද ඔහුගේ යසස කාලපක්ෂයේ චන්ද්‍රයාමෙන් පිරිහන්නේය චන්දයෙන්, ද්වේශයෙන් බයෙන් මෝහෙන් යමෙක් ධර්මය නොයික්මවාද ඔහුගේ යසස ශුක්ලපක්ෂයේ චන්ද්‍රයාමෙන් වැඩෙන්නේය චත්තාාරෝ විපරියේසා අනිච්චේ නිච්චන්ති සඥ්ඥා විපරිියස්සෝ චිත්ත විපරිියස්සෝ දිට්ටි විපරියෙස්සෝ විසිපා විසිහය දුක්කේ සුක්කන්ති සං්ඥා විපරියේසෝ විපයේ විපරියේ විසිහත අනන්තන්ති අත්තාාන සඥා විපරියේෝ චිත් විපරයේසෝ ි විපරියේ විසිහට අසුබේ සුබති ස විපරියේ චිත් විපරියේසෝ ්ි විපයේෝ අතීත වූ පංචස්කන්දය නිත්‍යයයි ගන්නා වැරදි හැඟීමක් වැරදි දැක දැනීමක් වැරදි දැකීමක් ඇත්තේය දුක්කූ පංචස්කන්දය සැපයක්කැයි ගන්නා වැරදි හැඟීමක් වැරදි දැනීමක් වැරදි දැකීමක් ඇත්තේය ආත්මනොව පංචස්කන්දය ආත්මයයි ගන්නා වැරදි හැඟීමක් වැරදි දැනීමක් වැරදි දැකීමක් ඇත්තේ අසුභ වූ පංචස්කන්දය සුභයයි ගන්නා වැරදි හැඟීමක් ඇත්තේය අසුභ වූ පංචස්කන්දය සුභයයි ගන්නා වැරදි හැඟීමක් වැරදි දැනක් වැරදි දැකීමක් ඇත්තේය මේ විපරයේස හතරය දැන්නවි පැමිණසිටින්නේ ඉතා ගැම්ඹුරු ේරුම් ගැනීමට දෂ්කර අවුල් තැනකටය. විපරියේස යනු දැනට සිංහල අකුරෙන් මුද්‍රිත විභංග ප්‍රකරණය ඇති ආකාරයයි. එය චට්ට සංගායනාවේදී සංසෝධනයකොට මුද්‍රිත විබංග ප්‍රකරණය ඇත්තේ විපරියාස ලෙසය. අගුත්‍ර චතුෂ්ක නිපාතය ඇත්තේ විපල්ලාස කියාය මෙසේ. ඒ පිටපත්වල විපරියේස විපරියාස විපල්ලාස කියා එකම කරුණ තුන් නාකාරයකින් තිබීමත් අවුලකි. නය විස්තර කිරීමේදී අප විසින් විපර්යාස යන වචනය යොදනු ලැබේ. මෙහි විපරියාසියන් කොටින් දැක්වීමේ දී හැඟීම යන වචනය යොදා ඇත්තේ සං්ඥා යන්න වෙනුවටය. දැනීමය යොදා ඇත්තේ චිත්ත යන්න වෙනුවටය. දැකීම ය යොදා ඇත්තේ දිට්ටි යන්න වෙනුවටය. විපර්යාස යන වචනයෙන් අදහස් කරන්නේ යමක ඇති හැටියට විරුද්ධකාරයන් ගැනීමය. දික්දය කෙටිය කියාද කටි දිගය කියාද. හතරැස්දේ වටය කියාද වටදය හතරැස් කියයාාද ඇති සැටියට විරුද්ධකාරයෙන් ගැනීම සැලකීම විපර්යාසයයි මේ විපර්යාස හතර තේරුම් ගත හැකි වන්නේ පංචස්කන්දය හා ඒයට අයත් ධර්මවල අනිත්‍යය දුක්ක අනාත්ම අසුභ ලක්ෂණයන් දැන සිටින අයට පමණකි ඒවාත් සමග විස්තරයක් කිරීමට මෙතැන්හි අවකාශ මදය. සං්ඥාවය චිත්තය දිට්ටියයැයි විපර්යාස ධර්මතුනකි. ඒ එක එකක් අනිත්‍ය දුක්ක අනාත්ම අසුභයන කරුණු හතර සම්බන්ධයෙන් ඇතිවන බැවින් විපර්යාස දොළහක් වෙයි සඥා චිත්ත දිට්ට ධර්මතුන පිළිවෙලින් එකිනෙකට බලවත්තිය. මේ විපර්යාසියන් ඇති වන්නේ මෙසේය. චිත්තේ වනාහි සත්්‍ය ශරීරයන් හි හා බාහිර වස්තුූන් හි ඇති රූපධර්මයන් පරමාර්ථ වශයෙන් වෙන්කොට දැකීමට සමත් ධර්මයක් නොවේ. පරමාර්ථ රූපධර්මයන්ගේ උත්පාද ස්තිති බංගයන් දැකීමට සමත් එකක්ද නොවෙයි චිත්තේ දක්නේ එකට බැඳී ගණව පවත්නා රූප කලාප්‍ර සමූහයන් හා එක්කෙක් දෙයක් ලෙසටේ චිත්තයට දැනෙන්නේ පටන් ගත් දැන සිටි සමුද්‍රය දක්වා දඟකඇති ජලස්කන්දය එක දෙයක් ලෙසේ සවසකාලේ දල්වන ලදුව මධ්‍යව රාත්‍රිය දක්වා පවත්නා පහන් සිල්ව එක් දෙයක් ලෙසය. අද පවත්නා වූද අවුරුදු ගණනකට පෙර පැවතියා වූද තමාගේ ශරීරය එක් දෙයක් ලෙසය. උපපත්තිය පටන් මරණය දක්වා පවත්නා සිත් පරම්පරාව එක් සිතක් ලෙසය. සිත දකින්නේ, නාමරූප ධර්මයන් පිළිබඳ වූ සමූහ සන්තති ප්‍ර්ඥප්ති දෙකය. එබැවින් සිතට වස්තුූන්මස පරමාර්ථධර්ම දැනෙන්නේ නැත සන්තතිය මිස ඉපදීම් පෙනෙන්නේ නැත එබැවින් සිත අනිත්‍ය වූ නාමරූප ධර්මයන් නිත්‍ය ඒවා ලෙස දකි ඒ චිත්ත රිපර්යාසේය සිත එසේ ස්කන්ධයන් වර්දවා ගත්කල්හි ඒ නාමරූප ධර්මය මමය සත්වයාය නැතහොත් සත්වයාගේ සාරය බලන තැනැත්තාය අසනතනත්තාය කියා වර්දවා තදින් ගන්නා ස්තීරවශයෙන් ගන්නා දිට්ටි ඇතිවෙයි ඒ දිිට්ටි විපර්යාසයයි සංඥාව දුබලය ය තමා විසින්ම යම් කිසිවක් නිත්‍යාදී වශයෙන් වර්ධවා හෝ නිත්‍යාදී වශයෙන් සත්‍ය ලෙසහෝ ගැනීමට සමත්ධර්මයක් නොවේ. පංචස්කන්දය නිත්‍යය ගන්නා සිතහා එක්වීමෙන්ද දිට්ට්‍යිය හා එක්වීමෙන්ද සංඥාවද අනිත්‍යහා නිත්‍ය වශයෙන් ගනී. එසේ ගන්නා සඥාව සං්ඥා විපර්යාසය ම් කිසි කරුණක් ගැන ඇති වූ සං්ඥාව කලින් දුබලවෝද කල්්‍යාමෙන් ස්තීරවී දුරුකල නොහෙන තත්ත්වයට පැමිණේ සත්වයාට සසරය නොමිදිය හැකි වැත්තේ මේ සංඥා චිත්ත දිට්ටි විපර්යාසියන් නිසාය සත්වයා තුළ ඒවා ඇතිතාක් ඔහු සංසාර චක්‍රය කැරකෙන්නේය විදශනා භාවනාව ඇත්තේ මේ විපර්යාසියන් ප්‍රහණය කිරීම පිණිස. විදසුන් වඩා විපර්යාසියන් ප්‍රහණයකොට සසර දුකින් මිදෙත්වා. මේ දොළොස්වදෑරුන් විපර්යාසියන් අතුරින් අනිත්‍යදය නිත්‍යයි ගන්නා සං්ඥා චිත්ත, දිට්ටි විපර්යාස ආත්ම නොවන පංචස්කන්දය ආත්මයයි ගන්නා, ස්ඥා චිත්ත දිට්ටි විපර්යාස තුනය දුකය සුකයිගන්න සුකඇයිගන්නා දිට්ටි විපර්යාසය අසුබේ සුබයි ගන්නා දිට්ටි විපර්යාසය යන විපර්යාස අට සෝවාන් මාර්ගයෙන් ප්‍රහිීන වෙයි. දුක්කය සුකේ ගන්නා සං්ඥා විපරියාසය චිත්ත විපර්යාසය අසුබේ සුබයේ ගන්නා සංඥාවිපර්යාසිය චිත්ත විපර්යාසය යන මේ විපර්යාස හතර සෝවාන් පුද්ගලයන්ට ද ඇත්තේය. අනිත්‍ය ලක්ෂණය දුක්ඛ ලක්ෂණය අනාපලක්ෂණයන මේ තුනෙන් දුක්खලක්ෂණය සම්පූර්ණයෙන් තේරුම් ගැනීමට දුෂ්කර ලක්‍ෂණයයයි. සෝවාන් පුද්ගලයාට හතර අපායට අයත් ස්කන්දයන්ගේ දුක්ඛලක්ෂණය නිර්වශේෂයෙන් වැටහි ඇත. එබවි ඔොහු කිසි කලෙක අපායටනො වැටයි. මනුෂ්‍යලෝක දීව්‍යලෝක, බ්‍රහ්මලෝකවල දුක්කය සෝවාන් පුද්ගලයාට සර්ව සම්පූර්ණයෙන් වැටහී නැත. ඔහුට ඒවා පිළිබඳ සුක දිට්ටිය නැතද සුක සං්ඥාව සුකචිත්තය ඇත්තේය. එබැවින් සෝවාන් පුද්ගලයෝ සෙස්සන් මෙන්ම මිනිස්ොව මිනි සම්පත්මිනිති. දෙවලොව දිවිය සම්පත්විනිිති, බඹලොව බ්‍රක්්ම සම්පත්විණිති. අනාගාමීන්ට කාම සම්පත්පිළිමද සුක සං්ඥා සුකචිත්ත, සුක දිට්ටි නැත්තේය. එබැවින් ඔවුහු කාම ලෝකේනුපදිති. බ්‍රහ්ම සම්පත්තිය පිළිබඳ වූ සුක සංඥාව සුකචිත්තය ඔවුනට ඇත්තේය. එබැවින් ඔවුහු බ්‍රහ්මලෝකුවල එපිද බ්‍රක්්ම සම්පත් විනිති. බ්‍රහ්ම සුකය පිළිබඳ වූ සංඥා විපර්යාස චිත්ත විපාර්යාසයන් ප්‍රහාණය වන්නේ අරහත් මාර්ගණී ඒවා ප්‍රහණය වීම නිසා රහත්හු බ්‍රහ්මලෝකයේහි නොයිපිද පිරිණිවෙති චත්තාාරෝ අනරිය වෝහාරෝ විසි නමය අදිිට්ටේ දිට්ටිවාදිතා තිහ අස්සුතේ සුතවාදිිතා ති එක අමුතේ මුතවාදිිතා තිස් දෙක අවි්ඥාතයේ විඤ්ඥාතවාදිිතා නොදක්නාා ලද්ද දක්නාා ලද්දේයයි කියන බව නොවැස්සූදේ අසන ලද්දේයයි කියන බව ගාන ජිවහා කායදවාරයන් කරනකොටගෙන නොදන්නාලද දෙයක් දන්නා ලද්දයි කියන බව මනසින් නොදන්නා ලද දෙයක් දන්නා ලද්දයි කියන බව යන මේ සතර අනාර්ය ව්‍යවහාරයෝය අපරේපි චත්තාරෝ අනරිය වෝහාරා තිස්තුන ඩිට්ටේ අදිිට්ටවාදිිතා තිස්හතර සුතේ අස්සුතවාදිිතා තිස් පහ මුතේ අමුතිතවාදිිතා තිස්හය විඤ්ඥාතයේ අවි්ඥාතවාදිිතා දලද්ද නොදක්නාාලද්දය කියන බව. අසනලද්ද නොවසනලද්දයයයි කියන බව. ගාන ජීවහාකායදවාරයෙන් දන්නාලද්ද නොදන්නාලද්දයි කියන බව. සිතින් දන්නාලද්ද නොදන්නාලද්දයයි කියන බව යන මේ හතරද අනාරය විවහාරයෝය මේ අටට අෂ්ට අනාර්ය විවහාරයයිද කියනු ලැබේ අනරිය වෝහාරයන්ුවෙන් අෂ්ඨාකාරයකින් දක්වා ඇත්තේ බොරු කියන බවහු එකම කරුණය. බොරුව බුද්ධාදී ආරයන් විසින් අන්හැම පවකට වඩා පිළිකුල් කරන පාපයකි. ආරියෝ තමන්ගේ ජීවිතය රැකගැනීම පිණිස වුවද බොරු නොකියති අප බෝසතානන් බෝධි සම්පාර පුොරණ කාලයේ සමහර ජාතිවලදී උන්වහසේ අතින් වෙනත් පෞකම් සිදුවී ඇති නමුත් කිසි කලෙක බොරු කියම කරනඇති බව හාරිත ජාතක අටුවාවේ කියාතිබෙයි බොරුකීම ලාමක පුද්ගලන් ගේසිරි තක් බැවින් ඉහෙත දැක්වූ කරනු අටට අනාර්ය විවහාරයන නම තබා ඇත්තේය කීම පව්වලින් ප්‍රධාන පවලෙස්ස කිව යුතුය එහෙයින් දම්මපදේ ලෝක වගේ මෙසේ සඳහනය. ඒක දම්මං අතිතස්ස මුසාවාදිස්ස ජන්තුනෝ විතින්න පරලෝකස්ස නත්ති පාපං අකාරියන්. සත්‍ය නැමැති එක් දෙයක් හරනාා ලද්දා වූ වචන දහය දසයකින්, එකකොද සත්‍ය නොවන පරිද්දෙන් බොරු කියන්නා වූ පරලොව අත්හල පුද්ගලයාට නොකළ හැකි පවක් නැත යනුවෙහි තේරුමයි. චත්තාරි දුච්චරිතානි තිස්හත ආනාතිපාතිනෝ තිස් අට අධිනාදානං තිස්නමය කාමේසු මිච්චාචාරෝ හතලි මුुසාවාදෝ අපරානි චත්තාාරි දුච්චරිතානිල එක මුुසාවාදෝ අතලිස් එක තිසුනාවාචෝ අතලිස්තුන පරුසාවාචා අර සම්පප්පලාපුෝ මේ දෙකොටසෙහිීම ධර්ම වශය නැත්තේ දුච්චරිත හතරකි පානාතිපාත්ත අඳන්නනාදාන කාමේසු මච්චාචාර යන තුනකායි දුච්චරිතෝය මුසාවාද පිසුනාවාච පරුසාවාච සම්පප්පලාප යන හතරවාග දුෂ්චරිතයෝය මේවා බොහෝ පොත්වල විස්තර කර ඇති බැවින් මෙහි විස්තර නොකරමු. චත්තාාරි බයානිී අතලිස් පහ ජාති බයං හතලිස් හය ජරාබයං හලස් හ ව්‍යාධීපයං හතලිස් අට මරණ බයං ජාතිය හෙවත් බවෙහි ඉපදීම ගැන සිත්්හි හටගන්නා තැතිගැනීම කම්පනය ජාති බය නම් වෙයි දිරීම ගැන සිත්්හි හටගන්නා තැතිගැනීම කම්පනය, ජරාබය නම් වෙයි ව්‍යාධිය ගැන සිතේ හටගන්නා තැතිගැනීම කම්පනය ව්‍යාධී බයනම් වෙයි මරණයගෙන සිතේ හටගන්නා තැතිගැනීම කම්පනය මරණ බයනම් වෙයි මේ හතරාකාර බය ධර්ම වශයෙන් නම් හයාකාරය නැතිවන දවේෂ නැමැති කලේශයමයි. අපරාණි චත්තාරි බයානි හතලිස්නමය රාජ බයං, පණහා චෝර බයං පනස්ක අග්ගි බයං පනස් දෙක උදක බයං රජුන් නිසා සිතිි හටගන්නාබිය රාජ බයනම්වෙයි සොරුන් නිසා සිතතිි හටගන්නාබිය චෝර බයනම්වෙේ ගින්න නිසා සිතිි හටගන්නා බය අග්ගි බයනම්වෙයි ජලයේ නිසා සිතිී හටගන්නාබිය උදක බයනම්වෙයි අපරා චත්තාාරි බයානිී පනස්තුන ඌමී බයං පනස්හතර කුම්බීල බයං පනස් පහ ආවට්ට බයං පනස්හය සුසුකා බයං ජලෙහි ආත්‍රා කරන්නවුන්ට හා ජලයේ පිවිසියට රල නිසා සිති අටගන්නා බිය ඕමි බය නම්වෙයි කිවුලන් නිසා හටගන්නාබිය කුම්බීල බය නම්වෙේ. දියසුලි නිසා හටගන්නාබිය ආවට්ට බය නම්වෙයි. නපුරු මසුන් නිසා හටගන්නාබිය සුසුකා බය නම්වෙයි. අපරාණ චත්තාාරි බයානි පනස් හත අත්තානු වාද බය පනස් අට පරාණුවාද බය අනස්නමය දණ්ඩ බයං හැට දුග්ගති බයං. පෞකම් කළවුන්ට මාවිසින් මෙනම් අපරාධයක් කරන ලදැයි තමා විසින්ම චෝදනා කරනු ලැබීමෙන් වනබිය අත්තානු වාද බයනම් වෙයි. නුබ මෙබඳු අපරාධයක් එෙළිහිැයි අන්්‍යන් චෝදනා කිරීමෙන් වනබිය. හර අනුවාද බයනම්වෙයි. කළ වරදට අසුවොහු තමාට රජුන් විසින් දනුවම් පමුණුව ලැබේය කිය ඇතිවන බිය දන්්ඩ බය නම්වෙයි. මරණින් මතු අපායට යන්නට සිදවෙතයි හටගන්නා බිය දුග්ගති බය නම්වෙයි. මේ චතුෂ්ක හතරින් බය සොලසක් දැක්වෙයි ධර්ම වශයෙන් කියතෝ තැත්තේ ඒ ඒ කාරණය ඇතිවන භයාකාර දේශයමය. දට බසින්නඋුන්ට ඌමි බය, කුම්බීල බය ආවට්ට බය, සුසුකා භයැයි බය හතරක් ඇතිවන බව අංගුත්‍ර නිකායේ. චතුෂක නිපාතයේ සූත්‍රයක දේශනා කර ඇත්තේය. ඒ බය හතර මෙසේය. ඌමි බයන්තිකෝ භික්කවේ, පායාස සේතන් අධි වචනාං. මහනිනි ඌමි බය යනු ක්‍රෝදධ සංख්‍යාත චිත්තපීඩාවට නමකි යනුවෙහි තේරුමයි. සබ්‍රමචාරයහු සසුනෙහි පැවිදි වුවන්ට මෙසේ යායුතුය, මෙසේ නොයායුතිය, මෙසේ හිදිය යුතුය, මෙසේ නොහිදිය යුතුය, මෙසේ හැඳිය යුතුය, මෙසේ නොහැදිය යුතුය සේ පෙරවිය යුතුය මෙසේ නොපෙරවයුතුය යනාදීන්ගෙන් අවවාද අනුශාසනා කරති. මහලු අයසේදී පැවැදිවූ ඇතැම් භික්ෂුවකට මෙසේ සිතෙයි. අප පෙරසිටියේ අන්‍යන්ට අවවාද අනුශාසනා කරමිණි අපට අවවාධ අංශවාසනා කරන්නු නොවූහ දැන් අපට අපේ දරුවන් මුණුපුුරන් පමණවනයේ අනුශසනා කරන්නාහ සිතා ඔෝන් කිපි නැවත ගිහි වෙයි. එසේ ගිහිවූ තැනැත්තාට බුදුසුනේ රැඳිය හැකි නොවූයේ අන්කරුණක් නිසා නොව ඔහු තුළ මුහුදුරලස්සේ නැගී නැගී එන කෝපය නිසාය. ඔහු බුදුසසුනෙන් පහකර යැවූයේ අනෙකෙකු නොව ඒ කෝපයමය. කරිද්ධන් සසුනෙන් නිවත්කරවනය කෝපය භික්‍ෂුවට ඇති ූමි කුම්බීල බයන්ති හෝ බික්හවේ ඕදරිකත්ත සේතං අධි වචනං. මහනෙන කුම්බීල බය කිමුුල් බය යනු ආහාරයට ලොල් බවට කෑදරකමට නමක්ය යනුවහි තේරුමයි. ඇතැම් පැවිද්වෙෙක් මෙසේ වැලදිය යුතුය මෙසේ නොවැලදිය යුතුය මෙය වැලදී යුතුය මෙය නොවැලදිය යුතුය විකාලෙහි නොවැලදී යුතුය යැයි සබ්්‍රා්මචාරන් විසින් අවවා දනුශසනා කරන කල්හි අපි ගිහිව සිටින කාලහි කැමති දෙයක් කෑබෙමු කැමති දෙයක් බීවමු දැන් අපට ඒවාට ඉඩක් නැත ඇතැම් සැදහැවත් වූ විකාලයහි ද අපට කෑ යුතුදය දෙන්නා අපට නිරායසය ලැබෙන ඒ දෙයක් කෑමට බීමට දැන් ඉඩක් නැතයයි නොසල්තටු වී ඇතැම් භික්‍ෂුවක් සිවුරු හැරයයි. එසේ සසුනෙන් පහවඇල භික්‍ෂුවට සසුනෙන් පහවීමට හේතු වූයේ ඔහු තුළ පැවති ආහාර ලොල් තුවයයි. ඔහු සසුනෙන් නිෙරපා හැරයේ අනිකකු විසින් නොව ඔහු තුළ ඇති ආහාර ලොල් භාවේනි ඒ ආහාර ලෝලත්වය සසුනේ භික්‍ෂූන් පළවාහරෙන කුම්බීල බයයි. ආවට්ට භයන්තිකෝ භික්වේ පංචන්නං කාමගුණානං අධි වචනං. මහන්නේ ආවට්ට බය එනම් දියසුරි බය යනු පංචකාමයන්ට නමක්්‍ය යනුවෙහි තේරුමයි. ඇතැම් භික්ෂුවකට නගරග්‍රාමයන්ට පි විසකල්ලී ඒවායේ පස්කම් සුව විඳිමින් වෙසන ජනයා දැක පංචකාම ආශාව ඇතිවීමට ද මොවන්සේ පස්කම් සුව විඳමින් ජීවත්වන්නට ධනය ඇති ශක්තිය ඇතියැයි සිතෙයි. ඔවුන් සියුරු හැරයයි. එසේ සසුනෙන් පාවීමට හේතුවන භික්‍ෂූන් සසුනෙන් පහකරවන පංචකාම තන්හාව ආවට්ට බයයි. සුසුකා භයන්තිකෝ භික්හවේ මාතුගාම සේතං අධිවචනං. මහනනි සුසුකා බයනු මාගමට හෙවත් ස්ත්‍රියකට නමක්්‍ය යනුවෙහි තේරුමයි. අසංවරයෙන් නග්‍රග්‍රාමයන්ට පිවිසන ඇතැන් භික්‍ෂුවකට ශරීර අව්‍යවයන් පෙනෙනසේ නොමනාලෙස හැදින සිරින කාන්තාවන් දැක රාගේය ඇති වෙයි. එයින්නේ භික්‍ෂුවට බුදුසසුනෙහි රැඳී සිටිය නොහි ගිහි බවට පත් වෙයි එවවින් ස්ත්‍රීිය මේ ශාසනෙහි භික්‍ෂූන්ට ඇති සුසුකා බය යැයි වදාරණ ලදී. චතස්සෝ දිිට්ටියෝ හැට එක සයංකතන් සුක දුක්කන්ති සච්චතෝ තේතතෝ දිට්ටි උපද්ජති. හැට දෙක පරංකතං සුකදුක්කන්ති සච්චතෝ තේතෝ දිට්ටි උපද්ජති. හැටතුන සෑංකතංච පර කතංච සුක දුක්ඛන්ති සච්චතෝ තේතෝ දිට්ිය උපද්ජති ඇට හතර අසයන් කාරං අපරංකාරං අධිච්ච සමුපපන්නං සුක දුක්ඛන්ති සච්චතෝ තේතෝ දිිට්ටි උපද්ජති සත්‍ය වශයෙන්ම ස්ථීර වශයෙන්ම සුක දුක්කය සොවෑංකෘතිය කියා දිට්ටියක් උපදී ට්ටි උපදින්නේ වේදනාව ආත්මයයි ගන්නවුන්ටය. වේදනාව ආත්මයයි ගෙන සුවදු උපදවන්නේ ඒ වේදනාවම යැයි ඔවුහු ගනිති. එසේ වතහොත් ඒ වේදනාව සුවදුක් ඇතිවීමට කලින් තිබියයුතු වන බැවින් ය ශාස්වද දිට්ටියක් වෙයි. සත්‍ය වශයෙන්ම ස්තීර වශයෙන්ම මේ වර්තමාන සුකදුකය අන්‍යවේදනාවකින් කරන ලද්දක්කයි දිට්ටියක් උපදී ඒ දිට්ටිය ගන්නවුන් වර්තමාන වේදනාවෙන් අවේදනාවක්ද හේතුව ලෙස ගන්නාබැවින් ඒ උච්සේද දිට්ටියට ඇත්වෙයි සත්‍ය වශයෙන්ම ස්තීර වශයෙන්ම මේ සුක දුක්खය වේදනාාවූ තමාවිසින් හා අනිකන් කරන ලද්දக்கை දිට්ටියයක් උපදී මෙත් ඇතෙමෙකුට ශස්වත උච්චේද දිට්ටි දෙකටම වැටෙන දිට්ටියකි සත්‍ය වශයෙන්ම ස්ථීර වශයෙන්ම සුක දුක්හ කිසිහේතුවකින් නොව ඉබේම ඇතිවන්නක් කැයි දිට්ටියර් කුපදී ඒ අහේතුක දිට්ටියකි මේ දිට්ටිය ගැන මෙකලා අසන්නට නැත මේ වා අතිීතේ විස්සු ඇතැ පිරිවජයන් අතර පැවිදි දිට්ටි හුය. තිබ්බ රුක්ක නම් පිරිවැජියෙක් බුදුන් වහන්සේ වෙත එළඹ මේ දිට්ටි හතරගෑන බුදුන් වහන්සේගේ අදහස් විචාරා, බණාසා පැහැදි බුදුන් වහන්සේ සරණ ගිය බව නිධානවග්ග සංයුක්තය සූත්‍රයක සඳහන් වෙයි මෙහි මුලින් සඳහන් කර ඇත්තේ චතුෂ්ක වශයෙන් දේශිද ධර්ම සපනසක් කියාය එහෙත් පාලියයේ සු සැටක් ධර්ම දැක් වෙන්නේය ඒ එක්තරා අවුල්ලකි කෙලෙසෙද්දස් පන්සිීය විභාගකර දක්වන තැන්වල ධම්ම සංගනී මූල ටීකාවේ හා අනුටීකාවෙහි සඳහන් වන්නේ චතුෂ්ක තුදුසකි ධර්ම සපනසකි විංගටුවාවිහි කුද්දක වත්තු විභංග වරණාව ආරම්භයේදී දක්වා ඇත්තේ ද ආසව චතුකාදයෝ චුද්දස චතුක්කා කියාය මෙහි චතුෂ්ක දෙකක් අධික වී ඇත්තේ පසු කලෙක ඇතුළත් වීමෙන් යැයි සිතිය හැකිය. චතුෂ්ක නිර්දේශය නිම පංචක වශයෙන් දැක්වෙන ධර්ම පන්සත්த்தෑව පංච ඕරම්භාගයානි සංයෝජනානි පංච උද්දම්භාගයානි සංයෝජනානි පංච මච්චරයානි පංච සගා පංච සල්ලා පංච சේතෝ කියීලා පච சேතసோවිනිබද්ධ පංච නීවරणනි පஞ்ச கම්මානි ஆනන්තරනි පච தி්టిියෝ ප வே පஞ்ச වயசනා පංచ அක්කන්తయ ආදීනවා ප යානි පංஞ்ச தி්టம்ම නිබානවාද පංච ඕරම්භාගයානි සංයෝජනානි එක සක්කායදිට්ටි දෙක විතිකිිට්ටා තුන සීලබ්බත පරම්මාස හතර කාමච්චන්දෝ පහ ව්‍යාපාදෝ පංච උද්ධම්භාගයානි සංයෝජනානි අය රූපරාගෝ හත අරූපරාගෝ අට මානෝ නමය උද්දච්චං දහය අවිච්චා. ඕර යනු මොබය උද්ද යනු උඩය. මේ කාමලෝකයේ සිට කරන කතාවක් බැවින් කාමලෝකයට ඕර හෙවත් මොබ යයි කියනු ලැබේ. රූපාරූප ලෝකවලට උද්ද හෙවත් උඩ යයි කියනු ලැබේ. සත්‍යයාට සසරෙන් බැහැරවන්නට නොදී බඳින ධර්මයෝ සංයෝජන නම්වෙති ඔවහු දස දෙනෙකි ඒවායින් සක්කායි දිට්ටිආදී පහ සත්වයා කාම භවයහි බඳින බැවින් ඒවාට ඕරම්භාගිය සංයෝජනයයි කියනු ලැබේ අජ්්‍යත්ත සංයෝජන යනුද ඒවාට කියන නමකි මෙහි දුක නිද්දේශයේ ඒවා අජ්්‍යත්ත සංයෝජන නමින් දක්වා ඇත. මූලපරියාය සූත්‍රයෙහිද ඒවා අජ්්‍යත්ත සංයෝජන නමින් දක්වා ඇත. ඕරම්භාගීිය සංයෝජන තිබීම බ්‍රහ්මලෝකය එපදීමට බාධාවක් නොවෙයි. ඒවා ඇතිියෝද ්‍යන වඩා බ්‍රහ්මලෝකවල උපදිති. එහෙත් ඔවුන් සිටින්නේ කාමබන්ධනය ඇතිවය එබැවින් ඔවුහු නැවත කාමලෝකයට පැමිණෙති අනාගාමී මාර්ගයෙන් ඕරම්භාගිය සංයෝජනයෙන් සිද අවසාන කළ අනාගාමි පුද්ගලයෝ නාමලෝකෙහි නැවතනු පදීති. උද්දම්භාගිය සංයෝජන නම් වූ රූප රාගාදී පහ ඔවුනට ඉතිරිවී ඇති බැවින් ඔවුහු රූපාරූප භාවයන් හි බැඳී සිටිති ඔවුහු මරණින් පසු රූපබව අරූප බව දෙකෙහි උපදිති කාම බන්ධනය සුන්කර ඇතිබැවින් කාමලෝකයට නැවත කිසි කලෙක්ක ඉපදීම් වශයෙන් නොපමිනැති ඉදිරිවී ඇති රූපරාගාදී සංයෝජන පහ උද්දම්භාගය සංයෝජන නම්වෙයි. කාමභාවයහි සත්වයා බඳින ප්‍රධාන සංයෝජනය කාමරාගයයි. රූපාරූප භාවයන්හි බඳින ප්‍රධාන සංයෝජනය රූපරාග අරූපරාග දෙකය. විචිකිච්ඡා උද්දච්චා ආදීන්ගේ සංයෝජන භාවය අප්‍රගටය ඒවා සංයෝජන වන්නේ කාමරාගාදීන්ට එක්වී වශයනිී පංච මච්චරයානි එකළහා ආවාස මච්චරියන්, දොළහ කුල මච්චරියන්, ධාතුන ලාභ මච්චරියන්, දහතර වන්න මච්චරියන්, පහළව දම්ම මච්චරියන් මච්චරය පහ කලින් ධික නිර්දේශයේ විස්තර කරන ලද්දේය පංච සංගා දාසය රාග සංගෝ දහත දෝස සංගෝ දහට මෝහ සංගෝ දහනමය මාන සංගෝ විස්ස දිට්ටි සංගෝ සංග යනු පුද්ගලයන් කෙරහි හා වස්තූන් කෙරෙහි එල් එන ධර්මයෝය මාගේ බිරිය මාගේ සැමියා මාගේ දරුවා මාගේ මාපියෝ සහෝදොරයෝය කියා පුද්ගලයන් කෙරහිද මාගේග වත්ත කුඹුර වාහනය මුදල් ඇඳුම් පැළඳුම් යනාදී වශයෙන් වස්තුූහිද රාගය එල්ලෙන්නේය යමකු ගැන දේශය ඇතිවූ කල්හි මොහුමාගේ සතුරාය මොහුට මෙසේ කරන්නට ඕනෑය කියා දේශය සතුරාගේ කයහි එල්ලෙන්නේය මෝහය අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ ස්කන්ධයන් නිත්‍ය සුක ආත්ම වශයෙන් ගෙන ඒවායේ එල්ලෙන්නේය ඒවා නොහැරගෙන සිටින්නේය මාන තමාගේ පංචස්කන්දේ උසස්කොට එහි එල්ලෙන්නේය. දිට්ටියද පංචස්කන්දය ආත්ම වශයෙන් ගෙන එහි එල්ලෙන්නේය. දම්ම පද බික්කු වක්ගෙන් පංච චින්දේ පංච ජහේ පංච චුත්තරිභාවයේ පංච සංගාතිගෝ බික්කු ඕගතිනෝති උච්චති තේරුම සත්වයා යට අපාය භූමි වලට ගෙනයන්නා වූ ඕරම්භාගීය සංයෝජන පහ පහි බැඳී රැහනක් ආයුදයකින් සිඳින්නාක්මෙන් සෝවාන් සකදාගාමි අනාගාමි යන මාර්ග ත්‍රයෙන් සිඳින්නේය. මතු බ්‍රහ්මලෝකයන්ට සත්වයා ගෙනයන්නා වූ උද්දම්භාගීය සංයෝජනයන් ගෙලබැඳී රහනක් සිඳින් ආර්ක්ම අරහත් මාර්ගඥානයෙන් සිදින්නේය ඕරභාගීය සංයෝජනයන් ප්‍රහණය කරනු පිණිස ශ්‍රද්ධආදී ඉන්ද්‍රිය ධර්ම පහ වඩන්නේය රාගාදී පංච සංගයන් ඉක්ම වූ භික්‍ෂතමේ චතුරෝගේ එතර කළේ යයි කියනු ලැබේ සල් විසික රාග සල්ලං විසි දෙක දෝස සල්ලං විසිතුන මෝහ සල්ලාං විසිහතර මාන සල්ලං විසිපහ දිිට්ටි සල්ලං උල් සරීරයකට කාවදින්නාක්මෙන් චිත්ත සන්තානයට කාවදන ධර්මයෝ සල්ල නම්වෙති රාගආදීහු ලෙහෙසය නිවත් කල නොහෙන පරදිී චිත්ත සන්තානයහි කාවැදී සිටිින්නෝය එබැවින් රාගාදී ධර්මයෝප පස් දෙන සල්ල නම්වෙති පංච චේතෝ කියලා විසිහය සත්තරිකංකති විචිකිච්චති නාධමුච්චති න සම්පසීදති ශාස්තෘන් වහන්සේ කෙරෙහිසක කරයි ශස්තෘුන් වහන්සේ ගැන සොයමින් වහෙසයි එසේ යැයි විනිශ්චයට නොපමිනයි නොපැහැයි මෙය එක් චේතෝ කියලයකි විසි හත ධම්මේ කංකති විචිකිච්චති නාදිමුච්චති න සම්පසීධති ධර්මය කෙරෙහි සකකරයි ධර්මය ගැන සොයමින් වහෙසයි එසේය යැයි විනිශ්චයට නොපමිනයි නොපැහැදයි මෙය එක් චේතෝ කියලයකි විසි අට සංගේ කාංක්‍යඇත්ති විචිකිච්චති නාධ මුච්චති න සම්පසීදති සංගයා කෙරෙහි සැකකරයි සංගයා ගැන ස්වයමින් වෙහෙසේ නිශ්ෂයකට නොපමිනයි නොපහදී මෙය එක් චේතෝ කියීලයකි සික්ক্ষායකංකති විචිිච්චති නාධ මුච්චතින සම්පසීදති ශික්ෂාව ගෙනසක් කරයි සොයමින් වෙහෙසෙයි නිශ්චයකට නොපමිනේ නොපහදී මෙද තවචේතෝ කීලයකි තිහ සග්‍රක්්මචාරීස්සු කුපිතෝ හෝතී අනන්තමානෝ අහත චිත්තෝ කීලජාතෝ සබ්‍රක්්මචාරීන් කෙරෙහි කෙපුුනොවෙයි නොසතුඩු සිත් ඇත්තේ වෙයි ගැටනු සිදත්තඇත්තේ වෙයි තද සිත් ඇත්තේ වෙයි මේ එක් චේතෝ කියලයකි. මේ චේතෝකීල දේශනාව පුද්ගල අධිෂ්ඨාන දේශනාවකි. ධර්ම වශයෙන් මෙහි ඇත්තේ විචිකිච්චා ද්වේශයන ධර්ම දෙකය. චේතෝකීල යනු සීල සමාධී ප්‍රඥ්ඥාවන් වැඩීමට කෙලෙස් දුරුකිරීම සඳහා උත්සාහකිරීමට නොනැමෙන. ි ණ්ඩක්මෙන් සිත තද කරන ධර්මයෝය. ශාස්තෘන් වහන්සේ කිරෙහි සකකිරීම යනු දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති රැස්විහිධන ශරීරයක් තිබිය හැකිද. අතීතනාගත වර්තමානයන කාලාත්‍රයේ සියල්ල දැනීමට සමත් සර්වචදා ඥානයක් තිබිය හැකිද. යන්න කියා සකකිරීමය. ධර්මය ගැන සැකකිරීම යනු සුවාසූ දහසක් ධර්මස්කන්ධයන් නැති ත්‍රිපිටක බුද්ධ වචන සංඛ්‍යාත ධර්මයක් ඇත යැයි කියති ඒ සත්‍යයක්ද එවැනි ධර්මයක් ඇත්තේ ද මේ ත්‍රිපිටක කියන ධර්මය බුද්ධ බාසිතයක්මද. පසු කළග භික්ෂූ නිසි නැති කරන ලද්දත්ද විදර්ශනාවෙන් ලැබින මේ සත්‍ර මාර්ග සතරඵලයන් හා නිවන ඇත ඇයි කියති. මේ කියන ධර්ම සත්‍ය වශයෙන්ම ඇති ඒවාද. මේවා යම්යමයගේ කල්පනා මාත්‍රද කියා සැකකිරීමය. සංඝයා ගැන සැකකිරීම යනු සුපටිපන්න උජු පටිපන්න ආදී ගුණවලින් හැබි අෂ්ට ආරි පුද්ගල පිරිසක් ඇත යයි කියති. සත්‍ය වශයෙන් එබුදු පිරිසක් ඇත්තේද ත්ද කියා සැකකිරීම. ශික්ෂාවහි සැකකිරීමයනු අදිසීල අධිචිත්ත අධි ප්‍රඥා යයි ශික්ෂාත්‍රයක් ඇති බව කියති. ඒ කියන ශික්ෂාත්‍රය සත්‍ය වශයෙන්ම ඇතියක් ද කියා සැකකිරීමය. මෙවැනි සැක ඇති පුද්ගලයාට ක්ලේෂ ප්‍රහණය සඳහා සමත විදර්ශනාවෙහි නොවදිය හැකිය ඔහු ගේසිත ඒවාට නොනැමිය හැකි ලෙස කනුවක්මෙන් තදව පවතී ඒ තද බව කරන්නේ විචිකිච්ඡාවය ඒ චේතෝ කීලයකි මේ ශාසනයෙහි පිළිවෙත් පිරීම භික්‍ෂූන් සමගියෙන් කරන ක්‍රියාවකි අන භික්ෂූ හා කෝපයෙන් සිජින භික්ෂුවගේ සිත ප්‍රතිපත්තියට නොනැමි තදව පවතිී එබැවින් කෝපය චේතෝ කීලයකි පංච චේතසෝ විනි බන්ධ තිස් එක කාමේ අවිතරාගෝ හෝතී අවිගත චන්දෝ අවිගතපේමෝ අවිගත පිපාසෝ අවිගත පරිලා හෝ අවිගත තන් හෝ කාමයන් කෙරෙහි පහනො වූ රාගය ඇත්තේවෙයි පහන වූ චන්දය ඇත්තේවෙයි පහන වූ ප්‍රේමය ඇත්තේවෙයි පහන වූ පිපාසාාව ඇත්තේ වෙයි පහනො වූ දාහය ඇත්තේ වෙයි පහනො වූ තृෂ්णාව ඇත්තේවෙයි තිස් දෙෙක කායේ අවිතරාගෝ හෝතිී ස්වකය කයෙහි පහන වූ රාගය ඇත්තේවෙයි ස්තුන රූපේ අවිීතරාගෝ හෝති. පිටත රූපයන්හි පහනො වූ රාගේ ඇත්තේ වෙයි. තිස්හතර යාව දත්හං උදරාවදහේකං බුංජිත්වා ස සුකංස සුකං මිද්ද සුකං අනුයුත්තෝ විහරති. ඇතිතා කුසපිරණතුරු ආහාර වලඳ යහනින් ලැබෙන සුවය යැහනෙහි ස්පාර්ශවලින් ලැබෙනසුවය නිදිසුවය විදීමහි යෙදුනේවෙයි. අන්‍යතරං දේවනිිකායන් පනිදාය බ්‍රහ්මචරියං චරති ඉමිනාහං සීලේනවාවා වතේනවා තපේනවා බ්‍රහ්මචරියේනවා, දේවෝවා භවිස්සාමි දේව්ඥ තරෝවාති සීලයෙන් හෝ වෘතයෙන් හෝ තපසින් හෝ, බ්‍රහ්මචරිියාවෙන් හෝ මහේෂාක්‍ය දෙවියක් හෝ වන්නමියයි, සාමාන්‍ය දෙවියක් හෝ වන්නේෙමියැයි එක්තරා දේවනිකායක් පතා බ්‍රහ්මචරිියාවෙහි යෙදෙයි. මේ චේතසෝ නිබන්ධ පහය මේද පුද්ගලදිිෂ්ඨාන දේශනාවකි ධර්ම වශයෙන් චේතෝ කියීල පහම තෘෂ්ණාව වූ එකමධර්මයකි මේ ධර්මයෝ මිදී පලායා නොහෙන පරිදි කුඩා සතෙකු මිටින් අල්ලා ගන්න ආර්ක්මෙන් තදකර අල්ලා ගන්නාක්මෙන් පැන යා නොහෙන පරිදි සත්වයාගේ සිත අල්ලා ගනිති බැඳගනිති එබවින් ඔහු චේතසෝ විනිබන්ධ නම්වෙදි විනිබන්ධයන් විසින් බැදගන්නාලද සිත සමත විදර්ශනාවන්ට නොනැමේ කාමයන්හි ඇලීසිටි බැවින් කාමයන්හි ඇලීසිටි එබැවින් පුද්ගලයාට සසරින් එතරවිය නොහැකි වෙයි පංච නීවරන තිස්හය කාමච්චන්ද නීවරනං තිස්හත ව්‍යාපාද නීවරනං තිස් අට තීනමිද්ද නීවරනං තිස්නමය උද්දච්ච කුක්කුච්ච නීවරනං හතලිහ විජකිච්ඡා නීවරනං සප්‍යයාහට ධ්‍යාන මාර්ගඵල නිර්වාණයන් කරා යන මග ආවරණය කරන ඒවාට පැමිණෙනට නොදින ධර්මයෝ නීවරණනම් වෙති සත්වයාගේ චිත්ත සන්තානයහි නූපන් කුසලයන් ඇතිවන්නටත් උපන් කුසලයන්ගේ පැවැත්මට හා වැඩීමටත් නොදී ආවරණය කරන ධර්මයෝ නීවරණයෝය මේ නීවරණයෝ සත්වයන්ට ආත්මාර්ථය දැනගැනීමට හා පරාර්ථය දැනගැනීමටද. විවිධ ලෞකි කාරතය දැනගැනීමටද නොදී ආවරණය කරන්නෝය භික්කවේ ආවරණා නීවරනා චේතසෝ අජ්ජරූහා පංචාය දුබ්බලී කරණා යනුවෙන් මේ ධර්මයෝ පස් දෙෙන කුසලේ ආවරණය කරන්නෝය වසන්නෝය සිත මැඩ නැග සිටින්නෝය ප්‍රඥාව දුබල කරන්නෝයේ යැයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරා ඇත්තේ ප භික්වේ නීවරණා අන්ද කරण අචක්කු කරण අනෙන්න කර පංච නිරෝධභාගයා විගාත පකயா අනිබ්බාන සංවත්த்தනිකා යනුවෙන් මේ නීවරණයෝ පස්தන සත්වයන් අන්ද කරන්නෝය ඇස් නැතියන් කරන්නෝය අඥ්ඥානයන් කරන්නෝය ප්‍ර්ඥාව නසනෝය දුක්ගෙන දෙන්නෝයේ නිවන් ලැබීමට හේතු නොවන්නෝය යැයි වදාරා ඇත්තේය. කාමච්චන්දය ව්‍යාපාදය තීනමිද්ධය උද්දච්ච කුක්කුච්ච විචිකිච්චාවයයි නීවරණ පහකි. දම්බ සංගනය වනහි අවිද්‍යාවද නීවරණයක් වශයෙන්ගෙන නීවරණ හයක් දක්වා ඇත. කාමච්චන්දයන මෙහි කාම. කියවෙන්නේ ආශාවය චන්ද යනුවෙන් කියවෙන්නේ ද ආශාවය සමානර්ථ ඇති වචන දෙකක් එක් තැන යොදා තිබන්නේ අධිකාර්ථයක් දැක්වීම පිණිසය කාම චන්ද යන වචන දෙක එක්කොට ධර්මයක් දැක්වීම සඳහා යොදා ඇත්තේ කැමැත්ත යනුවෙන් කියව අර්ථය දෙගුණකොට දැක්වීම පිණිසය එබැවින් කාමච්චන්ද යනුවෙන් කියවෙන්නේ බලවත් රාගේට රූපරාගේ අරූපරාගේ යන දෙක හැර සියලු තන්හාවන් කාමච්චන්දයට සංග්‍රහ වන්නේය නීවරණ පහක් වෝද නීවරණ භාවය අතිශයෙන් ඇති බව කියිය යුත්තේ කාමච්චන්දේහිය. දන්දීමෙන් වලක්වන්නේ සිල්වැැකීමෙන් වලක් වන්නේ පැවිදිවීමෙන් වලක්වන්නේ යද වුවවන් ඇවත ගිහි බවට යවන්නේ භාවනා කරන්නවන්ට වඩාබාදා කරන්නේ මේ කාමච්චන්ද නීවරණය. ව්‍යාපාද නීවරණය යනු කුසලධර්මය නාාවරණය කරන දවේශයයි. මොහු මට අතීතේ සංග්‍රහ කළේය දැනටද කරන්නේය මතුත් කරන්නේය මාගේ අමුදර්වාදී ප්‍රියන්ට මොහ අනර්ථ කළේය දැනුතද කරන්නේය මතුද කරන්නේය මාගේ සතුරන්ට මොහූපකාර කළේය දැන්ටද කරන්නේය මතුද කරන්නේයයි මෙසේ නවාකාරයකින් දවේශය ඇතිවෙයි ඒ කරුණුවලින් එකකුද නැති අ අස්ථානයහිද ව්‍යාපාදය ඇතිවෙයි අනකා ආකාරය නැතිවන්නා වූ ඒ ව්‍යාපාදය ව්‍යාපාද නීවරණය නම්වෙයි. සිල් සමාදන්වීමට භාවනාකිරීමට විශේෂෙන් බාධ කරන්නේ ඒකක නිර්දේශයේ අරති නමින් දැක්වෙනලද සියුම් දවේශයයි. තීනමිද්ද නීවරණ යන මෙහි තීනය මිද්දය කියා අකුසල චෛදසික දෙකක් කඇතර බරක් පටවන ලද්දක් මෙන් සිතට ඉක්මනින් ක්‍රියා කළ නොහෙන පරිදිී සිත තදකරගෙන යටකරගෙන සිත දුබ සිත අකර්ම්්‍ය කරන ස්වභාවය තීන නම්වෙයි එය එක් අක්කු සලචෛති සිකයකි. එසේම චෛතසිකයන් තදකරගෙන යටකරගෙන දුබල කරන අකර්මණ්්‍ය කරනා ස්වභාවය මිද්ද නම්වෙයි ඒද එක් අකුසල චෛතසිකයකි තිීන මිද්්‍යන් ඇතිවනකාල්හි සිත කොසල් කිරීමෙහි අලස වෙයි කිරීමට ඉදිරිපත් නොවෙයි තිීන මිද්‍යන් බලවත් ප ඇති වනකාල්හි ගමනාදිය ක්‍රියා සිදුකිරීමට ද නොසමත්වන තරමට චිත්ත චෛතසිකෝ දුබලවෙති ඒ අනුව රූපකායද දුබලවෙයි පුද්ගලයා නිදා වැටයි. නිදමද කරයි. තිීන මිද්ධ දෙක වෙන් වූ චෛතසික දෙකක් වුවද ඇතිවන කල්හි එක් සිතේම එකට ඇතිවන ධර්ම දෙකකි. තීනයෙන් තොරව මිද්ද හෝ මිද්දෙන් තොරව තිීනය හෝ කිසි කලෙක නූපදී ඒද මේ ධර්ම දෙක එක් නීවරණයක් වශයෙන් දේශනය කිරීමේ හේතුවක් හැටියට සැලකේ හැකිය. කෘත්්‍යය වශයෙන් හා උපපත්ති හේතු වශයෙන්ද විරුද්ධ ධර්ම වශයෙන්ද එකනෙකට සමාන බැවින් තීනමිද්ධ දෙක එක් නීවරණයක් කොට දේශනා කරන ලදයි කියනු ලැබේ. අලස බවට පැමිණවීම තීනමිද්ද දෙකෙහිම කෘත්තේය දෙකම උපදෙනුවේ තන්දිී විජම්බිතා යන හේතු නිසාය. ඒ දෙකම වීර්යට විරුද්ධය. මෙසේ තීනමිද්ධ දෙක කෘත්‍ය වශයෙන් හා උපපත්ති හේතු වශයෙන්ද විරුද්ධ ධර්ම වශයෙන්ද සමානවෙයි. උද්දච්ච කොක්කුච්ච නීවරණ යන මෙහිද උද්දච්චය කකච්ච කියා ධර්ම දෙකකි. උද්ද්क्षය යට ත්‍රික නිර්දේශය විස්තර කරන ලද්දේය කුක්खුච්ච යනු කළ නොකළ පௌු පින් සම්බන්ධය නැතිවන පසුතවීමය. පව් කරන අවස්ථාවේදී පාපකාරීන්ට එය මිහිරිය එසේ පෞ කලවුන්ට පසුකාලයේදී දහම් ඇසීම් ආදියෙන් එහි දෝෂය එයින් තමන්ට විය හැකි නපුර දැනගැනීමෙන් මා විසින් මෙනම් පාපයක් කරනු ලැබියයැයි කළපාපය ගැන සිත් ඇවුලක් ඇතිවෙයි ඒ කුක්කුච්චය වෙයි කැපය නිරවද්‍යය යනහැඟීමෙන් ඇතැම් වර්දවල් කළ පැවිද්ධන්ටද දැනගත් පසුව ඒ ගැන කුක්කුච්චේ ඇති වෙයි ඇතැම්හු ශක්තිය ඇති ධනේ ඇති කාලයේ කිසි පින්කමක් නොකොට ප්‍රමාදයෙන් කාලයේ ගතකොට මහළු අයිස්සට පැමිණ දුබල වෝ කල්හි දැන් මට මරණයට ලංව ඇත්තේය මා විසින් නොෙකාපන්කම් කර ඇතත් පරලවට පිහිටවන දෙයක් කර නැත. මාගේ ජීවිතය හිස්ය මට මරණින් පත්තුූ අපායට යන්නට සිදුවිය හැකිය. කියා පසු දැවෙති. එය කුක්කුච්චයයි. කුක්කුච්චය කුසලයක් නොව මරණින් මතු අපායොපපර්තියට හේතුවන අකුසලයකි. කුක්කුච්චය නිසා අතීතයේ කොට අමතක වී තිබූ පෞකම්වලටද පණ නැගයි. කෙනෙකුට අන්තිමකාලයේදී පරලොවට පිහිටවන පින් කිරීමට අවකාශ ඇත. ඒ කාලයේ උද්දච්ච කුක්කුච්චයන් නැගී සිටියහොත් පුද්ගලයාගේ සිත එයට නොනැමෙයි. එහෙයින් මෙය නීවරණයක් වෙයි භාවනාවහි යෙදන අයටද උද්දච්ච කුක්කුච්චයන් නැගී සිටියහොත් සමාධිය හා ප්‍රඥාව දියුණු කිරීම දුෂකරවෙයි. එබැවින්ද මෙය නීවරණයක් යැයි කියයුතුය කක්චය සෑමකල් හි ඇතිවන්නේ උද්දච්චය සමගමය උද්දච්ච කුක්කුච්චයෙන් තොරවද ඇති වෙයි. නීවරණයක් වශයෙන් ගණන්ගත යුත්තේ උද්දච්ච කුක්කුච්ච දෙක එකට ඇතිවන කල් හිය. මේ ධර්ම දෙක එක් නීවරණයක් වශයෙන් වදාරා ඇත්තේ ද කෘතිය හේතු ප්‍රතිපක්ෂ ධර්මයන්ගේ වශයෙන් දෙක සමාන වන බැවිනි උද්ධච්ච කුක්කුච්ච දෙකින්ම කරන්නේ සිත නොසන්සුන් කිරීමය දෙකටම හේතුවන්නේ ඥාති ව්‍යසන ආදිය ගැන කල්පනා කිරීමය. මේ ධර්ම දෙකම සමතයට විරුද්ධය මෙසේ කෘත්‍යය හේතු ප්‍රතිපක්ෂ ධර්මයන්ගේ වශයෙන් සම වන බැවින් උද්දච්ච කුක්කුච්චයන චෛතසික ධර්ම දෙක එ නීවරණයක් වශයෙන් වදාරා ඇත විචිගිච්ඡා නීවරණ යනු බුද්ධාදීන් ගැන ඇතිවන සැකයය විචිිච්චාව ත්‍රික නිර්දේශයේ විචිකිිච්චා සංයෝජන යන නමින් විස්තර කර ඇත්තේය විචිකිච්චාව හෙවත් සැකේ ඇති තැනැත්තාගේ සිත අකුසලයට නැමයි විචිකිච්චාව ඇත්තේ කුසලයන් කළද මැනවින් නොකරයි. සැලකිල්ලෙන් නොකරයි. විචිකිිච්චාවහි නීවරණභාවය ප්‍රකට වෙයි. කාමච්චන්දා දී ඒ නීවරණයන් ඇැතිවීමේ වෙන්වෙන් වූ හේතුද ඇත්තේය. සර්වසාධාරණ හේතුවක්ද ඇත්තේය. එනම් අයෝනිසෝ මනසිකාරය. එබැවින් මෙසේ වදාරණ ලදී. මහනිනි වැර්දිලෙස අකාරණනුකූලව මෙනෙහි කරන්නහට නූපන් කාමච්චන්දය උපදී උපන් කාමච්චන්දය දියුණුවයි නූපන් ව්‍යාපාදය උපදී පන් ව්‍යාපාදය දුණුවයි නූපන් තිීනමිද්දය උපදී පන් තීනමිද්දය දියුණුවවෙයි උද්දච්චුක්කුච්චය උපදී උපන් උද්දච්ච කුක්කුච්චය දියුණුවයි නූපන් විචිකිච්චාව උපදී උපන් විචිකිච්චාව දියුණුවයි පංචකම්මානි ආනන්තරයානි අතලිස් එක මතා ජීවිතා ෝරෝපිතා හෝතිී අතලිස් දෙක පිතා ජීවිතාෝරෝපිතා හෝතිී අතලිස්තුන අරහන්තෝ ජීවිතා බෝරෝපිද්දෝ හෝතිී අතලිහතර දුට්ටේන චිත්තේන තතාගතස්ස ලෝහිතං උපපාදිිතං හෝතිී අතලිස්පහා, සංගෝ බින්නෝ හෝදී. මවගේ දිවි තොරකිරීමය, පියාගේ දිවි තොරකිරීමය, රහත් නමකගේ දිවිතොරකිරීමය දේශසාගත සිතිින් ලොතුරා බුදුගෙනෙකුගේ ශරීරයේ ලේ ඉපදවීමය සංඝයා බේදකිරීමය මේ අකුසල කර්මයෝ ආනන්තරිය කර්මයෝය ආනන්තරිය කර්මය යනු මරණයට අනතුරුව දෙවන බවේ ඒ කාන්තයෙන් විපාක දෙන කර්මය එක්කෙක් පුද්ගලයකුට මතු විපාකදීමට සමත් බොහෝ කුසල අකුසල කර්ම ඇත්තේය මරණින් මතු දෙවන ප්‍රතිසන්දී ඇති කරන්නේ, ඒ කුසල අකුසල කර්මයන් නතුරෙන් යම් කිසි එක් කර්මයකිනි. මවුමැරීමආදී කර්ම පහාතුරෙන් යම් කිසි වක්කර ඇති තැනැත්තාගේ, අන්‍ය සියලුම කුසල අකුසල කර්මය ඥාත්‍රපත්කොට, ඒ කර්මයම දෙවන ජාතියේ මුලින්ම විපාක දෙන්නේය. ඥාන විභංගට්ටකතාවේ, මෙසේ සඳහන් ඒ ආනන්තරිය කර්මයාගේ විපාකය වලක්වමි ඇැයි මුළු සක්වලපුරා රුවන්වලී මහාසෑය පමණැති චෛත්‍යවලින් පුරවාද මුළු සක්වලපුරා වැඩසිරින මහාසංගයා හට මහාදානයක් දී බුදුන් වහන්සේගේ සඟලසිවුරු කොන නොහැර හැසිරද මරණෙන් මතු නරකේහිම උපදී මත්‍රෘූගාත පීත්‍රූගාත කර්ම දෙක දක්වා ඇත්තේ මනුෂ්‍යයන් සම්බන්ධයනිී. මනුෂ්‍ය ජාතික දරුවයකු විසින්, මනුෂ්‍ය ජාතික වූම මවගේ හෝ පියාගේ දිවිතොරකිරීමෙන් ඒ ම කර්මය ආනන්තරිය වෙයි. මනුෂ්‍ය දරුවයකු විසින් තිරිසන්ගත මවකු හෝ පියෙකු මැරුවද තිරිසනෙකු විසින් මනුෂ්‍ය වූ හෝ තිරිසන් වූ හෝ මවක් හෝ පියෙක් මරණ ලදයේනම්. ඔහුගේ කර්මය ආනන්තරය නොවෙයි ආනන්තරය කර්මයට ලංවන බරපදල අකුසලයක් ඔහුට වෙයි. අරහන්ත ඝාතනය ආනන්තරිය වන්නේද මනුෂ්‍ය රහත් කෙනෙකු මැරීමෙනි. අමනුෂ්‍යන් අතරද රහතුන් සිටිය හැකිය අමනුෂ්‍ය රහතුන් මැරීමේ කර්මය ආනන්තරය නොවෙයි බරපදල අකුසල කර්මයක් වෙයි සෝවාන් සකදාගාමි, අනාගාමි ආරය පුද්ගලයන්ගේ දිවි නැසීමද ආනන්තරය කර්මයට ලංවන බරපතල අකුසල කර්මයකි. මරණු සඳහා යම් කිසි බුද්ගලයෙකුට පහරදුන් පසුහෝ, විෂදුන් පසුහෝ. ඔහු රහත්වී ඒ ආබාදයෙන් කළුරිය කළේ නම් පහරදුන් පුද්ගලයාට ආනන්තරිය කර්මයක් වෙයි. ්‍රතජන පුද්ගලයකුට පිරිණමුූ දානයක් ඔහු රහත්වී බැලඳු යේද දායකයාට හිමිවන්නේ පෘතජ්ජනයකුට දීමේ කුසලයයි ඒයට හේතුව ප්‍රාණගාත කර්මයාගේ සිද්ධිය සතයාගේ මරණයෙන් සිදුවීමය මරණු සඳහා පහර දුන්නදඒ නොමලහොත් ප්‍රාණගාත කර්මය සිදනොවෙයි ධනමය කුසලේ සිද්ධිය ප්‍රතිග්‍රාහකයාගේ පරිභෝගයෙන් වන්නේ නොවෙයි. ප්‍රතිග්‍රාහකයාගේ පරිභෝග කිරීම හෝ නොකිරීම. ධනමය කුසලයාගේ සිද්ධ අසිද්ධියට කරුණක් නොවෙයි. එය දානවස්තුව දුන් සැටියේම සිද්ධියට පැමිණේ. එබැවින් දානය රහත්වී වැලඳීමෙන් දායකයාට අමුතු පිනක් නොවෙයි. බුදුවරුන්ගේ ජීවිතය කිසිවකුට නොනැස්සේ හැකිය. බුද්ධ ගාතක කර්මයක් කිසි කලක සිදු නොවෙයි. බුද්ධශරීරයේ සමද උන්වහන්සේගේ කැමැත්තැනැතිව කිසිවෙෙකුට සිදුර නොකළ හැකිය. දේවදත්ව විසින් බුදුන්වහන්සේ නැසීම සඳහා පෙරලාය වූ ගලෙන් ගැලවීගිය පතුර අතාගතයන් වහන්සේගේ පා කෙළවර වැදී පොරෝපහරක් දුන් කලික මෙෙන් තතාාගතයන් වහන්සේගේ සරීරය කාගෙන ගියය ඒත් සම සිදරුණ වීය එතනට ලේ එකතුවිය එසේ කිරීමම ලෝහිතුත්පාද නම් වූ ආනන්තරිය කර්මයයි ජීවක වෛද්‍යවරයා තතාගතයන් වහන්සේගේ කැමැත්ත පරිදි සැත්තකින් සම පලා දූසිතල්ලය ඉවත්කොට ඒ ආබාදය සුවකලේය බුදුරදුන් පිරිණවීමෙන් පසු චෛත්‍යබිඳීම බෝරුක් සිඳීම ධාතුූ නැතිකිරීමට උපක්‍රම කිරීම යන මේවාද ආනන්ත්‍රය කර්මයට ලංවන බවත් ඒවා බලවත් පාප කර්මයෝය බුදු පිළිමය උද්දේසික චෛත්‍ය වන බවද සැලකිය යුතුය සධාතුක චෛත්‍යකට හෝ බුදුපිළිමේකට බාධාවන බෝ අතුසිද දැමීම වරද නැති බව කියාතිබේ. චෛත්‍ය බිඳ ගෙන යන බෝමුල් ඉවත්කිරීම ද සුදුසු බව කියා ඇත. බෝධිගර බෝධි ප්‍රකාර මලසුන් රැකීම සඳහා බෝ අතු හෝ බෝමුල් කැපීම වරදය. මලසුන්ගේක සර්වතඥධාතුන් තැන්පත් කර ඇතිනම් එය රැකීම පිණිස බෝමුල් බෝ අතු ඉවත්කිරීම සුදුසුය. සංගබේධ කර්මය කළ හැකේ උපසපන් භික්‍ෂුවකටය ගිහියකුට හෝ අනුසම්පන්න පවිද දෙකුට එයනො කළ හැකිය. සංග කර්ම කළ යුත්තේ සීමාවකට රැස්ූ සියලු භික්ෂූන්ගේම සමාන චන්දයනි. එක් භික්‍ෂුවකොද විරුද්ධනම් කර්මය කිරීම නුසු දුසුය සීමාවකට සංගයා රැස්සූ කල්හි යම්කිසි භික්‍ෂුවක් රැස්වූ සංගයාගෙන් කොටසක් තමාට පක්ෂ කරගෙන පාමුක් උදසීම හෝ අන්සංග කර්මයක් හෝ කළේ නම් එය සංඝයා බේද කිරීමය ආනන්තරය කර්මයන්ගේ වඩා බලවත් අකුසල කර්මය සංග බේද කර්මයයි සංග බේදකෝ අපායිකෝ නෙරයිකේද කප්පට්ටෝ අතේ කිච්චෝ යනුවෙන් සංග බේදකයා කල්පයක් අපාදුක් වෙඳන්නෙකු බව පරිවාර පාලියයේ දක්වා ඇත. ඉතිරි ආනන්තරිය කර්ම කළවුන් ගැන අපාදුක්මිද මේේ කාල නියමයක් නැත. ආනන්තරිය කර්ම පිළිබඳ අටුවාවල දැටවෙන විස්තරයත් අවුල් එකකි ඒවාය තවත් මුදණ දෝෂ ලිපි දෝෂද ඇත්තේය ඒවා ගැන විස්තර කරන්නට ගියහොත් අතිදීගවන බැවින් ආනන්ත්‍රය කර්ම විස්තරය මෙතනින් අවසන් කරමු පංච දිට්ටියෝ හතලිස්ය ස්ඥී අත්තා හෝති ආරෝගෝ පරම්මරණ හතලිස්හත අසඥී අත්තා හෝති ආරෝගෝ පරම්මරණ ල අට නේවසී නාසඥී අත්තාාහෝති ආරෝගෝ පරම් මරණ තලස්නාමය සතෝවා පන සත්ස්ස උච්චේදං විනාසං විභවං පඥාපෙන්තිී පන දිිට්ටදම්ම නිබ්බානංවා පනයගේ අභිවදන්තිී. මරණින් මතුද සංඥා සහිත ආත්මය අවි නිිෂ්ටව පවතින්නේය යනු එක් දृෂ්ටියකි සංඥාවාද සොළසක් බ්‍රහ්මජාල සූත්‍රයේ දැක්වයි ඒවා මතු විස්තර කරන්නමු. මරණින් මතු සංඥාරහිත ආත්මය අවිනිෂ්ටව ඇත්තේ යනු එක් දිිෂ්ටියකි බ්‍රහ්මජාලයේහි අසඥවාදී දක්වා ඇත්තේ මරණින්මතු සංඥාවක් ඇත්තේද නොවන නැත්තේද නොවන්න ආත්මය අවිිනිෂ්ට ඇත්තේ යනු එක් දිිෂ්ටියකි නෙවසංඥා නාසං්ඥා වාදද අටක් ඇත. මරණින්මතු ඇත්තාබූ සත්වයා විනාශ වන්නේ සිදෙන්නේ යනු එක් දිට්ටියකි. දිිට්ටිධර්මයන්හි හෙවත් වර්තමාන භවේම නිවන ඇත්තේ යනු එක් දිට්ටියකි ිට්ට දම්ම නි්බානවාද පහක් ඇත්තේය මේ සියල්ල මතු විස්තර වන්නේය පංච වරා පනස් එක පානාධපාතිනෝ පනස් දෙක අධන්නදානං පනස්තුන කාමේ සුමිච්චාචාරෝ පනස්හතර මුසාවාදෝ පනස් පහ සුරාමේරය මජ්ජපමමා දට්ட்டානං සඳහන් කළ අකුසල චේතනා පහ සත්වයාට මෙලොව පරලව දෙකෙහිම දුක්්ගන්ඳෙන් නොෝය. ඒවා සත්වයාට සතුරුය, ඒවා වේර නම්වෙති. පංච වියසනා පනස්හය ඥාතිවසනං, පනස්හත භෝග විසනං, පනස් අට රෝගවේසනං, පනස්නමය සීලවියසනං ැට දිිට්ටි වියසනං වීසන යනු විනාශයේය වසංගත රෝගයකින් හෝ දුර්භීක්ෂයකින් හෝ භූමිකම්පා ජලගලී මාධී විපතගින් හෝ නෑයන් විනාශවීම ඥාතිවසනයයි. රජුන් විසින් සොරුන් විසින් ගැනීමෙන් හෝ සතුරන් විසින් විනාශකිරීමෙන් හෝ ගිනිදිය ආදියෙන් විනාශවීමෙන් හෝ වස්තුව නැතිවයාම බෝග ව්‍යසනයයි සුව කිරීමට දුෂ්කර රෝග ඇතිවීම. රෝගවියසනයි. සිල් බිඳී දුසීලවීම සීල ව්‍යසනයයි. මිත්‍යාදි්‍යිය ගැනීම දිට්ඨි ව්‍යසනයයි. යාතිව බෝග රෝගවේසනයන තුනෙන් සත්්‍යයාට අපාහට යන්නට සිදුනොවෙයි. සීලවේසන දිිට්ටි වවේසන දෙකින් සත්වයා අපායෙහි වැටීම සිදු වන්නේ. පං්ච අක්කන්තියා ආදීනවා. හැටේක බහුණෝ ජනස්ස අපපියෝ හෝති අමනාපෝ ැට දෙක වේර බහුලෝච හෝදිි හැටතුන වජ්්‍ය බහුලෝචච ැටහතර සම්මූල් හෝ කාලංකරෝති ප කායස්ස බේද පරම්මරණ අපායං දුද්ගතින් විනිපාතං නිරයං උපද්ජති නොයිවසීමේ ආදීනව පහකි බොහෝ ජනයාට අප්‍රේ අමනාප පුද්ගලයෙක් වෙයි වෛර බහුල වූයේ වෙයි වරද බහුල වූයේ වෙයි මුලාවූයේ කළුරිය කෙරේ කායයාගේ බිඳීමෙන් මරණින් මතු සැපෙන් පහ වූ දුක්්‍යත්තා වූ පාපකාරින් වැටනතැන වූ නරකෙහි උපදී. මේ පහ නොයිවසීමේ ආදීනවයෝය නොයිවසීම හා ඉවසීම පිළිබඳ විස්තරයක් කලින් දවික නිර්දේශයේ දක්වා ඇත පංච බයානි හැටහය ආජීවක බයං, හැට හත අසිලෝක බයං හැට අට පරිස සාරජ්්‍ය බයං හැට නමය මරණ බයං ඇැත්තෑව දුග්ගතිී බයන්. දිවි පැවැත්වීම හේතුකොට උපදිනා බය ආජීවක බයනම් වෙයි. දිවි පෙවද සඳහා නොයෙක් පෞකම් කලායට මරණය ලංවෝ කල්හි අසුභ නිමිති පෙනෙන්නට වෙයි. එවිට ඔවුනට මාවිසින් බොහෝ පවකම් කර ඇත්තේ ඇයැයි මහත් බයක් ඇති වෙයි. අකප්පිය පරිදි අනේසනයෙන් ප්‍රත්්‍ය සපයා ජීවත් වූ පැවිද්ධන්ටද එසේම වෙයි ඒ ආජීවික බයයි. පෞකම් කරන්නා වූ ගිහි පැවිදි කාහටත් හොරෙක්. සල්ලාලෙක්, බොරුකාරෙ බේබද් දෙෙක්කයා අප කීර්තියක් ඇතිවෙයි. අප කේරිතිය පැවිද්දන්ට වඩාත් ඇතිවෙයි. අප කීර්තිය ගැන ඇතිවන බිය අසිලෝක බය නම් වෙයි. පෞ්කලවුන්ට පිරිසකට ගිය කල්හි, මා කළ පෞකම් දන්නා අය මෙහි ඇතද යමෙක් මේ සභාවේ, මාගේ පෞකම් ප්‍රකාශ කෙරේද. ඒවාගැන ප්‍රශ්න කරේද නැයි බියක් ඇතිවෙයි. එය පරිස සාරජ්්‍ය බය නම් වෙයි. මරණය වේදෝයි ඇතිවන බය, මරණ බයය අපායට යන්නට වේදෝයි ඇතිවන බය අපාය බයය. පංච දිට්ටදම්ම නි්බානවාදා. ඇත්ත එක ඇැත්ත එක යතෝකෝ අයං අත්තා පංචහි කාමගුණෙහි සප්පිතෝ සම්මිගභූතුහෝ පරිවාරයේති එත්තා වාතාකෝ හෝ අයං අත්තා පරම දිට්ටිදම්ම නි්බාන පත්තෝ හෝති. ඇතමෙක් මේ සත්වයා අඩුවක් නැතිව වුවමනා පමණ උසස් පංචකාම වස්තුූන් ලබා වායේ ඉන්ද්‍රියන් හසුරුවමින් කාමෙන් නැලවී සිටී නම් එය වර්තමාන භවයේම ලබන නිර්වාණය යැයි කියති. මේ පළමුවන දිට්ටිධර්ම නිර්වාණවාදයයි. ඇත්ත දෙක පටමජානං උපසම්පච්ච විහරදි. ඇතැමෙක් පංචකාාම සම්පත්තින් සතුරුවෙවින් විසීම පරම දිිට්ටි ධර්ම නිර්වාණයයි කියන්න හුට මෙසේ කියති. පින්වත ඔබ කියන ආත්මය ඇත එ නැතයයි නොකියමි එහෙත් එපමනකින් ඒ ආත්ම පරම දිට්ටිධර්ම නිර්වාණයට පැමිණේ නොවෙයි කුමක්කෙයින්ද කාමය අනිත්‍යයයි දුක්කයි වෙනස්වුන ස්වභාවය ඇති ඒ කාමියන්ගේ වෙනස්වීම අනාකාරයකට පැමිණීම හේතුකොට ඔහුට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසය ඇතිවෙති එයින් පින්වත මේ ආත්මය කාමයන්ගෙන් වෙන්ව අකුසලධර්මයන්ගේෙන් වෙන්ව ප්‍රථමධානයට පැමිණ සිටින්නේ ද එයින් මේආත් පරම දිට්ටිධර්ම නිර්වාණයට පැමිණ ඇත්තේය මේ දෙවන දිට්ටි ධර්ම නිර්වාණවාදයයි ඇැත්ත තුන දුති අජ්ජානං උපසම්පජ්්‍ය විහරදි පරම දිිට්ටිධර්ම නිර්වාණයයි කියන්නහුට අනිකෙක් මෙසේ කියයි. පින්වත ඔබ කියන ආත්මය ඇත ඒ නැතේ යැයි නො කියමි. එහෙත් එපමණකින් ඒ ආත්මය පරම දිට්ටිධර්ම නිර්වාණයට පැමිණියේ නොවයි කුමක් හෙයිද ඒ ප්‍රථම ධ්‍යානයහි සිත අරමුණ යවන විතර්කය ඇත පරිමදින විචාරය ඇත එයින් ඒ ප්‍රථමධ්‍යානය ඕධාරිකය පින්වත මේ ආත්මය විතර්ක රහිත වූ විචාර රහිත වූ දවිතියධානයට පැමිණේ නම් එයින් පරම දිට්ටිධර්ම නිර්වාණයට පැමිණියවයි මේ තුන්වන දිට්ටිධර්ම නිර්වාණවාදයයි තති හැත්තහතර තති අජ්‍යානං උපසම්පජ්ජ විහරති වි්‍යධානයේ පරමදිට්ටිධර්ම නිර්වාණයයි කියන්න ඔහුට අනිකෙක් මෙසේ කියයි පින්වත ඔබ කියන ආත්මය ඇත ඒ නැතියයි නොකමී එහෙත් දෘති්‍යධානයට පැමිණීමෙන් ඒ ආත්මය පරමදිට්ටි ධර්ම නිර්වාණයට පැමිණියේ නොවෙයි කුමක්හෙන්ද ඒ දතියධානීහි ප්‍රීතියක් ඇත ඒ සිත ඉලෙපවෙන බවකි එයින් ඒ ඕධාරිකයි වතයම් කලකඒ ආත්මය ප්‍රීතියෙහි නොවැලි ප්‍රෘතියධානයට පැමිණියේ වේනම් එයි න ආත්මය පරම දිට්ටිධර්ම නිර්වාණයට පැමිණය වන්නේය. මේ හතර වන දිට්ටිධර්ම නිර්වාණවාදයයි. හැත්ත පහ චතුත්ත ජානං උපසම්පජ්ජ විහරති. ත්‍රෘතියධානය පරම දිට්ටිධර්ම නිර්වාණයයි කියන්න හොට අනිකෙක් මෙසේ කියයි පින්වත ඔබ කියන ආත්මය ඇතඒ නෑයැයි නොක කියමි එහෙත් තෘතියධානයට පැමිණ පමණින් ආත්මය පරම දිිට්්‍රිධර්ම නිර්වාණයට පැමිණේ නොවෙයි කුමක්හෙයින්ද එහි සුකයක් ඇත ධ්‍යානෙන් නැගී ඒ සුකය නැවත නැවත සිහිකරන බැවින් ඒ ධ්‍යානය ඕධාරිකයි. පින්වත මේ ආත්මය සුකයද ප්‍රහණයකොට උපේක්ෂාවෙන් යුක්තවන චතුෘත ධ්‍යානයට පැමිණියේ නම්, එයින්නේ ආත්මය පරම දිට්ටිධර්ම නිර්වාණයට පැමිණියේ වන්නේය. මේ පස්වන දිට්ටිධර්ම නිර්වාණ වාදයයි. පංචක වශයෙන් දැක්වෙන ධර්මයන්ගේ විස්තරය නිමි, පංචක නිර්දේශය නිමි,